දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි මෑණියන් වහන්සේ පුරුමි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ නිස්සාරණ වනේ චාරිත්‍රයක් අද මේ කටුකලිය ආවෙත් කරන්න බලාපොරොත්තු වෙන අපි බ්‍රහස්පති හැමදාම ඉහළ අපේ ආරණ්‍යයේ ප්‍රතිපතා නිදිපතා ධර්ම දේශනාව පවත්වනවා මම හිතනවා නිස්සාරණ වනේත් අපිට අද සම්බන්ධ වෙලා ඇති කියලා චාරිත්‍රය දන්න අය ඉතින් අපි අද මෙහෙත් කටුකැලියාවේ වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච සිවුවන අපි ඉන්නවා. ඉතින් අපි දැන් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්නේ අපි සියලුම දෙනා ඒ සඳහා තැන්පත් වෙමු සාදුකාරයක් පාත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ හෝති තතේව නන්දති උපදී නරස්ස නන්දනා නහි සෝ නන්දති සෝ නිරූපදීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ගාථාව ඇත්තටම ත්‍රිපිටකයේ දෙතුන් පොලකම වගේ සම්බන්ධ වෙනවා. මෙතන සම්බන්ධ වෙන්නේ සංයුත්ත නිකායේ මාර සංයුත්තේ එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේ සහ මාරය අතර ඇති වෙච්ච දෙබසක් වශයෙන්. ඉතින් එහෙම සූත්‍ර 20ක් 30ක් තියෙනවා. අපි ළඟට මාරය ඇවිල්ලා අපිට කරදර කරනවා උලිහිලි පානවා නැත්නම් අපි ඔච්චමට ලක් කරනවා කියන එක අපි බලාපොරොත්තු වෙන මෙච්චර පින්කම් කරන අපිටයි එන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි බුදු වුණාට පස්සෙත් බුදුජාන විශ්වාසය ළඟටත් ගිහිල්ලා අර විද්‍යතම විල්ලජ්ජ නැතුව මාර්යා එක එක දේවල් කියනවා කරනවා උලිහිලි පාන. ඉතින් එහෙම එකක් තමයි මේ. හැබැයි මේ මාතෘකාව මාර්යාත් බුදුජාන විශ්වාසයටයි අදාළ මාතෘකාවක් නෙවෙයි. ඒක සාමාන්‍ය ලෝකවාසීන්ට අදාළ මාතෘකාවක්. නමුත් සර්වඥාහසේ ප්‍රශ්න බාර ගන්නව අරගෙන ඒකට සර්වඥ උත්තරයක් දෙනවා. ඉතින් මේ සංසිද්ධියට හේතු වෙන්නේ සර්වඥාහසේගේ පශ්චිම බුද්ධ ශාසනය චරත්නුවර දේශ වේලුවන ජේතවනාරාමයේ වැඩ ඉවසන කාලේ. බුදුජානසේ පළවෙනි අවුරුදු 20ම ගත කෙරුවේ එහෙම ස්ථානයක් ඇතුව නෙවෙයි, එහෙම පිහිටලා තිබුණේ නැහැ. ජේතවනාරාමයේ ඇති වුණාට පස්සේ සර්වඥාසේගේ ඉතුරු අවුරුදු 25ම ගත වුණේ ජේතවනාරාමයේ ඇසුරු කරගෙන. මොකද ඒක අංග සම්පූර්ණ මධ්‍යස්ථානයක් වෙච්ච නිසා. ඒකට කියනවා පශ්චිම බුද්ධ ශාසනය කියලා. අරකට පූර්ව බුද්ධ ශාසනය කියනවා. ඒ කාලේ විනය නීති එච්චර තිබුණෙත් නැහැ. ශිෂ්‍යාන පරම්පරාවට ගිය කට්ටියක් නැහැ. සේනාසනත් නැහැ. ගස්කල් යට හිටියා. මේ කාලේ වෙනකොට මේක ස්ථාවර වෙලා ජේතවනාරාම පූජාව තමයි අපි කියන්නේ මේ පූජාවලිය ඉස්සල්ලාම සඳහන් වෙන දේ. ඉතින් ඊකට පස්සේ සරුවච්චන්සේ පූර්වාරාමයේ සහ ජේතවනාරාමයේ මුල් කරන් තමයි අවුරුදු 25ක්ම වස් 25ක්ම ගත කරේ. ඒ කාලේ ඉතිහාසයේ නිදාණයෙන් පේන තියෙන්නේ මාර්යා බුදුජානසේ පශ්චිම කාලේ තමයි. ඒ වෙනකොට සරුවච්චන් වහන්සේට අවුරුදු 55ක් පැන තව අවුරුදු 25ක් තියෙන කාලේ ඇවිල්ලා මේ ලෝකයා පිළිබඳව මාර අදහසක් ඉදිරිපත් කරනවා. දරුවෝ ඇති අය දරුවන්ගෙන් සතුටු වෙනවා. ගව මහීෂාදී හරක් අනිකුත් භවභෝග ඇත්තෝ ඒකෙන් සන්තෝෂ වෙනවා. මිනිස්යාට තියෙන එකම සැපත බලාපොරොත්තුවක් විතරයි. මට අවල් දේ කරගන්න ලැබේවා කියන එකට කියනවා සාසනික වශයෙන් උපදි කියලා. උපදිය තමයි මනුෂ්‍යයා ජීවත් වෙන්නේ මොකද්දෝ දිහා බලාගෙන යන බූරු කැරට්ටලයක් පිටිපස්ස යන බූරුවෙක් තමයි මනුෂ්‍යයි කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට එහෙම කැරට්ටලයක් නැත්නම් එයා කනගාටුයි. අපි මොකක් හරි පිටිපස්ස අඹාගෙන යන જાතිය. ඒ තමයි මාරේ හදලා තියෙන මේ යන්ත්‍රය එහෙම තමයි. මේක සදාචල යන්ත්‍රයක්. අපිට පේන පරමාර්ථයක් තියෙන ළඟ හෝ දුර ඒක කරා අඹාගෙන යනවා. ඉතින් අපි ඉවර නෑ. තාම ඉවර නෑ. මරණ කම ඉවර නෑ. මරණ වෙලා යනකොට සියල්ලම බලාපොරොත්තු සුන් වෙනවා. පශ්චාත්තාපෙල මැරෙන්න අනේ අපි තටමැවිල්ලක් කෝ දැන් කියලා. ඉතින් ඒක මාර්යා දැන් මේ සරුවච්චන් වහන්සේට ඇවිල්ලා මේ
සඳහන් කරන මේ රාහුල කුමාරය බිහි කරපු හින්දා නෙවෙයි. දැන් උඹ ලොක්කනම් මිනිස්සයන් අතර මිනිස්සය කියන්නේ මෙන්න මෙහෙම අමන જાතියක්. උඹට අයිති වෙන්නේ ඒකට. ඒතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා සෝචති පුත්තිමා. පුත්තිමා සෝචති පුත්තිමා කියලා කියන්නේ පුත්තේයි පුත්තිමා. දරුවෝ ඇති කට්ටිය දරුවන්ගෙන් ශෝක වෙනවා. මේකට මම දන්නවා කට්ටිය කැමති නැහැ කියලා. ප්‍රතෙන් ඊට වැඩිය මාර්ගපරිත જાතියක් ඇත්තේ නැහැ. දෙක හරක් ඇති මිනිස්සු හරකින්ගෙන් කරගාට මේ පච්චත්තාප වෙනවා. ගෝමිකෝ හෝති තතේව සෝචති. අභිධානයේ ගවමහිෂාදී සම්පatti තියෙනවනම් ඒක ලොකු දෑවැද්දක්. එහෙම නැත්නම් වස්තුවක් සම්පත්තියක් කියලානේ. නමුත් හරක් ඉන්න මිනිස්සු තමයි දන්නේ උන් හරක් කියලා. අපිට නම් හම්බෙන්නේ කිරිනේ. උන්ට හම්බෙන්නේ කිරි නෙවෙයි. ඒ හරක් බලන්න ගියාම උන් හරක්ම නම. මොන જાති කරත් හරක් තමයි. ඒ වගේම උපදී නරස සෝචනා. බලාපොරොත්තු තමයි මනුෂ්‍ය විනාශ කරන දේ. මනුෂ්‍ය ජීවත් වෙන්නේ බලාපොරොත්තු වෙනුවෙන්. කැරටලි පිටිපස්ස යන බූරුවා කියන එක බටහිරේ තියෙන නිදර්ශනයක්. අයිති ඌ කැරටලි කන්න බලාගෙන තමයි යන්නේ. කමුත් කැරටලි තමයි යන්න යනවා. කවදාකවත් කන්න හම්බ වෙන්නේ නැහැ. අපේ මනුස්ස ඉතිහාසෙත් කිසිම කෙනෙකුට මේ ජීවිතේ අංග සම්පූර්ණව මැරෙන්න එහෙම නැත්නම් දැන් ඇති කියලා කියන්න සතුටු වෙන්න කාලයක් තිබිලා මැරෙන්නේ. අත්ත මුත්ත කිත්ත කිරි කිත්ත දත්ත වණත්ත කිරි කෑ මුත්ත කාලෙවත් නැහැ. අපිත් ඒක කරනවා. අපි හිතනවා අපේ අත්තම්මට මුත්තම්මට වැඩිය අපි දක්ෂයි. අපි යම් දේවල් ළඟා කරලා දෙනවා නම් තව පොඩ්ඩයි ඕන කරන්නේ. ඒකටයි මේ නටක්. වැඩිය නැහැ. පොඩි දෙයක් ඕන කරන්නේ. ඉතින් ඒකට එළවනවා. ඒක කාට හරි එහෙම දෙයක්වත් නැත්තම් නන්නත්තරයි නං කාට හරි එහෙම දෙයක් නැත්තම් ඔළුව අංජබජල් නම් ඌට කනගාටු වෙන්න දෙයක් නැහැ. මේක සම්පූර්ණ කලවම් කරලා දැම්මනම් ආයෙ ඌට කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒක සම්පූර්ණ ආර්ථික විද්‍යාවට විරුද්ධ කතාවක්. සම්පූර්ණයෙන්ම සමාජ ධර්ම වලට විරුද්ධ කතාවක්. සම්පූර්ණයෙන්ම දේශපාලන විරුද්ධ කතාව. දේශපාලන ඕනගෙන පුළුවන් තරම් දරුවෝ බෝ කරන්න ඕනේ ඡන්ද වැඩි කරන්න. ආර්ථික විද්‍යාවට ඕන කරලා තින්නේ දරුවෝ වැඩි වෙලා ආර්ථිකය දුවනවනම් ආර්ථිකය හරි ලාභයි. මේක විශ්ිනික දුවන්න ඕන. සමාජ ධර්ම වල කියලා කියන්නේ දරුවෝ තමයි වටිනාම සම්පත. කව සම්පත්ති තමයි හොඳම සම්පත්තිය කියලා අපි තේරුම් ගන්න. ඉතින් අපි මේක කරන මේ දරුවන් බෝ කරන යන්ත්‍රයක් මනුස්සයයි කියලා කියන්නේ. ඇති වෙලා නැහැ කවදාකවත්. ඇති වෙන්නෙත් නැහැ. ඒක තමයි අපි ළඟ තියෙන හැම හැසිරීමක්ම දරුවන් බෝ කිරීම සඳහා කියලා තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ. අපේ හැම හැසිරීමක්ම ලිංගිකත්වයේ උදෙසා. රහසෙන් හෝ එලිපිට කරන හැමදේම ඕකට තමයි කරන්නේ. කිව්වහම කට්ටිය කියනවා අයියෝ එහෙම නැහැ අප්පා මම ළඟ නම් එහෙම නැහැ අරේ මේ කියලා. කියන මිනිහත් එමයයි නැහැ කියන මිනිහත් එච්චරයි. ගෑනිත් එච්චරම තමයි. මේක ප්‍රසිද්ධිය කතා කරන එක අපේ තේරවාදී කැප නැහැ. ඒක නිකන් බයලජ්ජා දෙකට දාලා කතා නොකර ඉන්නවා. බටහිර සංස්කෘතිය මං කියන්නේ ඉස්සරහින් තියෙනවා කියලා ඒක නම් ප්‍රසිද්ධියම කතාවයි. බටහිර සංස්කෘතිය පැහැදිලිවම කියනවා දරුවෙක් හදනවට වැඩිය බල්ලෙක් හදන එක ලාභයි. මොකද බල්ල වණිගත් වන්නේ. එකම දරුවෙක්වත් නැහැ බටහිර අම්මට අපට වෛර නොකර. ඒක ප්‍රසිද්ධියම කියනවා දලයි ළමතුමා. මම සම්බන්ධ වෙච්ච මම දලයි ළමතුමා පර්සනලි දැකව පළවෙනි වතාවේදී එයා කතා කරලා කියනවා අද ඉන්න හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කිරීමේ කලාවක් කරගෙන තියෙනවා. මේක හැබැයි මේ සමාජ ධර්මයේ පොඩි පෙරලියක් පසුගිය අවුරුදු 40 50 තුල සිද්ධ වුණා. අපි පුංචි කාලේ මම 70ට ඉස්සලා ඉපදිච්ච කෙනෙක්නේ. අපි වෛර කෙරුවේ අප්පච්චිට. අම්මා තමයි අපේ පෙරක දෝරුවා ඕන දෙයක් ඉල්ලන්නේ අම්මත් එක්ක. දැන් මේ පසුගිය අවුරුදු 40 ඇතුළත ද්වේෂයේ ගිහිලා තියෙන තාත්තට නෙවෙයි කිලින්ම අම්මට. තාත්තා පෞල් ජීවිතෙන් දැන් අයිනවා. අම්ම තමයි ඩ්‍රයිවිං කරන්නේ, අම්ම තමයි ලයිට් බිල ගෙවන්නේ, අම්ම තමයි වතුර බිල ගෙවන්නේ, අම්ම තමයි දරුවා ඉස්කෝලේ ගිහලා දාන්නේ, අම්ම තමයි දරුවා ගෙනත් දාන්නේ. ඔක්කොම තීන්දුව කරන්නේ අම්මා. ඒ නිසා හැම දරුවෙක්ම අම්මට වෛර කරනවා. ඉතින් මේ අම්මන්ට මේ දහසකුත් කටයුතු කරන ගමන් දරුවන්ගෙත් වෛරේ ඉවසන්න පුළුවන්ද කියලා. ඒකල කියනවා නමුත් ලෝක යුද්ධයක් නැත ගන්න ඕන නම් ගෙදර තියෙන යුද්ධ නැත කරන්න වැඩේ තියෙන්නේ අම්මා කියලා. මම නම් දැරයලම මං කියනවා ඒකයි මං කියන්නේ අම්මලා භාවනා කරන්න ඕනේ. අම්මලා සතිය වඩන්න ඕනේ කියලා. මම ගිය මාසේ මේ කාලේ
වගේ වෙනකොට නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිටල් එකේ බඩදරුවම් වල 60 ඇතර 200ක් වෙයි කියලා හිතාගෙන හිටියේ 60ක් ඇවිල්ලා හිටියා දවස් දෙකක නේවාසික භාවනාවක් මුළු ඉස්පිරිතාලෙම අපිට දීලා තිබ්බා මුළු ඉස්පිරිතාලෙම බෝඩ් ගහලා තිබුණාද වැඩසටහනක් කරනවා සක්මන් මළුව තියෙන මෙතන භාවනා ස්ථානේ මෙහෙමයි මුළු ස්ටාෆ් එකම අපිත් එක්ක හිටියා ඒක රජයේ රෝහලක් ඉතිතුණු පුද්ගලික රෝහලක ඉතින් එදා මම ඒගොල්ලන්ට කිව්වේ මං උඹලා ගැල හිතා භාවනා කරනවා නෙවෙයි ඔය බොක්ස් ඉන්නේ දරුවා ගැන හිතලා මොකද අම්මා මේ උඩා කරද රෝගී තියන දරුවා බොක්ස් එකේ ඉන්නකොට දරුවට හරි වෙහෙසයි ලේ යන්නේ අපිරිසුදුලේ ඒක නිසා අම්මා ඉන්නවා නම් සන්තෝෂෙන් දැන් අම්මලාට එහෙම සන්තෝෂෙන් ඉන්න හිතා ගන්නවත් වෙලාවක් නැහැ ඉදර මිනිහා එහෙම පිස්සු කෙනෙක් ඉපදිලා ඉන්න දරුවා එහෙම පිස්සු කෙනෙක් ඉන්නවා ඊට පස්සේ දොස්තරලා අරක කියනවා මේක කියනවා දරුවගේ හැම දෙයම අම්මගේ වැඩෑමහට බලපාන. වැඩෑමහ දරුවා කියවනු. අද කාසල්රි හොස්පිටල් එකේ 8 දිනක් ළමයි හම්බෙලා තිනවා. ඉපදෙනකොටත් දරුවගේ ලේ වල මද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ රසායනි වැඩි වුණොත් අම්මා මද්‍රව්‍ය පාවිච්චි කරනවා. පාවිච්චි කළ වැඩෑම ආරහ යනවා. ඒක නිසා උපදින දරුවොත් එක්ක දරුවගේ ලේයි වැඩෑමයි ලේයි ප්‍රසූතියේදී ඇති වෙන ලේයි අරගෙන බලපුවහම කොච්චරක ස්ට්‍රෙස් එකද ඉන්නේ කියලා. ඒ කියන්නේ ආතතියකද අම්මා ඉන්නේ. දරුවා වදන වෙලා විතරක් නෙවෙයි. ඉතින් ඊට පස්සේ දරුවගේ හිත ඒකාන්තයෙන්ම අසහනයටපත් වෙනවා. අපචාරයකට ලක් වෙනවා. ඉතින් ඒ ළමා රෝහලේ දොස්තරණෝන කියනවා වැඳලා අනේ ස්වාමීන් වහන්සේ වඳින්නම් මේ කඩප්පුලි වැඩේ කොළඹින් එහාට යන්න දෙන්න එපා. අම්මලාට දෙන්න ගැප් පෙරහැරක්. දරුවෙක් බඩ වුණාට පස්සේ ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා මලක් පහන පූජා කරලා මේ වගේ සිල් පිරිසක් මැද ඉඳලා මේ බොක්කට පෙරහැරක් දෙන්න ගැප් පෙරහැර කියන වචනේ අපේ පොතේ සඳහන් වෙලා තියෙනවා දැන් කවුරක්වත්ම දන්නේ නැහැ ගැප් පෙරහැර කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ මාත් දන්නේ නැහැ මම කියනවා සත්‍ය දවස් 10ක් අම්මා භාවනා කරනවා නම් ඒක තමයි ගැප් පෙරහැර කියන්නේ අද අම්මලාට එහෙම හිතා ගන්න පුළුවන්ද කියලා බලන්න ඉතින් මේ දරුවා සහ අම්මා අතර තියෙන සම්බන්ධතාවය මාතා යථා නියම් පුත්තන් කියලා තමයි සරුවචාසේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් එකම සාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්මචර්යය රැකපත්තා. අනිත් කිසිම සාස්ත්‍රුන් වහන්සේට කටක් කරලා කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ බ්‍රහ්මචර්යය රැකපත්තේ. මේක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. අබ්‍රහ්මචර්ය වේරමණී ශික්ෂාපදං සමාදියාමි. ඉතින් ඒක බ්‍රහ්ම ජීවිතේ එක බ්‍රහ්මයා දෙක දෙයියෝ තුන ගම හතර කොලාහලයි. බ්‍රහ්මචර්ය දකින්න නම් දැන් අපි මෙහේ ආවට පස්සේ බ්‍රහ්මචර්ය සමාදන් වෙනවානේ. මම දන්නේ කී දෙනෙකුට ඒක සිහිපත් වෙනවද කියලා දවසක් තිබුණා. අපි මේ ගත කරන්නේ බ්‍රහ්මියොත් එක්ක. මේක බ්‍රහ්ම සමාජය. මේ බ්‍රහ්මපුත්‍ර බ්‍රහ්ම කන්‍යා කියලා සමාජයක් අපිට හම්බුණා mindfulness for earth කියන එකේ. ඔක්කොම ඉන්දියානු කණ්ඩායමක් පිටරට තමයි සමිතිය පිටලා තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා පැල වැවෙන තැනක එළවලු වැවෙන තැනක ගිහිල්ලා සතිය වඩනවනම් එළවලු සතිය වඩන්නේ නැත් තැනක පැල වෙන පැල වලට වැඩිය බොහෝම පළගිනක් දෙනවායි කියලා භාවනා කරනකොට ගස් කොළම්. ඒ ෆොටෝ ගෙනල්ලා පෙන්නවා. ඒගොල්ලෝ භාවනා කරන්නේ බොන්චි පාත්‍ය අතරේ. මෑකරල් වැල් අතරේ. බුලත් කොටුවක. භාවනා කරනකොට පැල වල වර්ධනයක් ඇති වෙනවා. ඊට පස්සේ අපි වයඹ පැල හදලා ළමයි ඒකේ ඉඳලා ෆොටෝ අරගෙන අපි ප්‍රසිද්ධ කරා. අපි දැක්කේ නැහැ ලොකු වෙනසක්. නමුත් අපි දන්නවා මේ ගෙදරක් තියෙනවා නම් ඒ ගේ පැත්තේ හැදෙන ගස්වල අස්වැන්න වැඩි කටහඬට. කැලේ තියෙන ගස්වලට වැඩි. ඊට ලොකු වෙනසක් තියෙනවා සතිය වලනවා. ඉතින් මේක අදාළ නැහැ මේ දරුවන් කෙරේ දරුවන් නිසා දරුවෝ කනගාටු වෙනවා කියන කතාවට. නමුත් මම දන්නවා බටහිර ලෝකයේ කියන දෙයක් නැහැ. බටහිර ලෝකෙ දෙන්නෙක් එකතු වුණොත් විවාහයක් කියලා කියනකොට ඒකත් මේ මුළු ජීවිත කාලයම දරුවෝ එකමාරයි හදන්නේ. අද බටහිර ජනගහණය අඩු වෙමින් යනවා. ඒ නිසා පුළුවන් තරම් අරාබි මිනිස්සු ආසියාකර මිනිස්සු ගේනවා වැඩට. ඒගොල්ලෝ දරුවෝ බෝ කරනවා. ඉතින් ඒ දරුවෝ පාවිච්චි කරන්නේ යන්ත්‍රයකට තමයි. දරුවෝ කියන්නේ ගෙදර ගුරු සේවිකාව. යන්ත්‍රයකට තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒගොල්ලෝ හොඳටම දන්නවා මේ දරුව ඇති නොවීම සඳහා ලීල් ගත්තේ හොඳටම බෝ වෙලා තියෙනවා. නමුත් දරුවන් ඇති නොවීම පිළිබඳව ඇති වෙච්ච දරුවත් ගබ්සා කිරීම පිළිබඳව දේශපාලන ප්‍රතිපත්ති ගන්නවා. මේක දැනගෙන නෙවෙයි. දරුවෙක් ඇති කිරීමේදී
ඇති වෙන ප්‍රශ්නතෝගය. ඉතින් ඒක අපේ සමාජයට කියලා දෙන්න අමාරුයි. මොකද අපේ සමාජයේ දරු සම්පතක් කියලා තමයි බාරගන්නේ. නැත්නම් බටහිර ලෝකේ වචනයක් හොයාගෙන තියෙනවා unwanted children කියලා. කාමසේවනයේ ඉඳන් නිසා දරුවා හම්බෙන වෙයි දරුවා මට ඕනේ නැහැ. මට කරන්නේ කාමසේවනයේ විතරයි. ඉතින් හරියට ටැක්ටික්ස් හොයාගෙන තියෙනවා දැන් කාමසේවනයේ කෙරෙනවා දරුවා හම්බන වෙයි. ඉතින් ඒක තමයි ලිංගික කර්මාන්තය කියලා බටහිර ලෝකේ දෙන හරියම කෘතිමයි. එසේ නමුත් ආසියාකරයේ නිරක්ෂිත කිට්ටුව ජනගහණය වැඩි. ලංකාවෙත් හම්බන්තොට තමයි වැඩිම ජනගහණයක් තියෙන්නේ. අඩුම ජනගහණය තියෙන්නේ නුවරඑළිය. ඒ උෂ්ණත්වය තදින් බලපානවා. අර සීතල රටවල වල හුඟක් අඩුයි මිනිස්සුන්ට ඒ හැඟීම. ඒ නිසා හරියට ඒ හැඟුම් දනවන බීම ද්‍රව්‍ය, මත් ද්‍රව්‍ය, කුඩු වැහිලි අනම්මනා ගොඩක් දේවල් කරනවා. මේක එහෙම නැහැ. නමුත් අපි ළඟ තියෙන අගයන් ආඩම්බරයන් වල බලනකොට මාර්යා හරි කැමති දරුවන් කෙරෙන් දරුවන් දරුවෝ ඇත්තෝ දරුවන්ගේ සන්තෝෂ වෙනවා. ගවමයි සාදී සම්පත් තියෙන අය භවභෝග සම්පත් තියෙන එකේ සතුට වෙනවා. බුදුසෙන් කියනවා දරුවෝ තියෙන එක දරුවන්ගේ නැහිනවා. දරුවන්ගෙන් තැවෙනවා. ගවමයි සාදී තියෙන කට්ටිය එයින් තැවෙනවා. යමක් බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු ඔහුව දාගනවා. බලාපොරොත්තුක් නැති මිනිසයා කනගාටුවක් නැහැ. ඉතින් මේක මොනම ඔය කියන ආර්ථික දේශපාලන සමාජික විද්‍යාවට ගන්න බෑ. මොකද සමාජයේ හැදලා තියෙන්නේ දරුවෝ වැඩි වෙන්න ඕන, හරක් වැඩි වෙන්න ඕන, බලාපොරොත්තු වැඩි වෙන්න ඕන. දැන් මේ ඡන්දෙදි මොකද්ද අපිට පෙන්වෙන්නේ? කර දෙඤ්ඤම්. අවුරුද්දෙන් කර දෙඤ්ඤම්, දෙකෙන් කර දෙඤ්ඤම්, තුනේ මොනව කරලාද? තව දරුවෝ බෝ කරයි. මේ ලෝක වර්ධනයක් ඇති කරයි. බුදු ජානනාත් කියනවා ලෝක වඩකෝ සුසාන වඩකෝ. ලෝකේ වර්ධනේ වෙන්න වෙන්න සුසාන භූමි වැඩිලා. අද යණ යන තැන්වල සුසාන භූමි තියෙනවා. මොකද මේ හැදින්න තන දරුවෝ හිටින් නැහැනේ මැරෙන්නේ. ඉතින් ඒ නිසා ලෝක වර්ධනේටයි අපි මේ කතා කරන්නේ. නමුත් මේ ආනන්ද සෙනසුන ඇතුලේ ඒකට නෙවෙයි. අපි දැන් ලෝක වර්ධනේ මධ්‍යම පන්තියට ඇවිල්ලා තියෙනවා. ලෝව මධ්‍යම පහළ මධ්‍යම පන්තිය උසස් මධ්‍යම පන්තිය අපි ඉන්නේ. මේක හොඳම තැන. උගාක් ඔසත් වෙන්නත් එපා. මනුස්ස ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ගොඩ දුප්පත් වෙන්නත් එපා. අපිට මෙහෙම ඇවිල්ලා සුමානියක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි ඉන්නේ නිකන් හම්බුණාට නෙවෙයි ගැට ගහගන්නේ. මේක හොඳ තැන. මේක ඉඳලා බලන්න ඕනේ. අපි අර මාර්යා කියන විදිහට ගෙදර ගිහිල්ලා ආයෙත් දරුවෝ උකුලේ තියාගෙන ඉඹගෙන සිබගෙන සන්තෝෂ වෙන්න බලනවාද? ඒව නැත්තම් මේ හම්බ වෙච්ච දේ පුතේජන්සේ උපක්‍රමයෙන් අපි දරුවන්ගෙන් ඈත් කරා. උපක්‍රමයේ කවමයි සාධින්ගේ ඈත් කළේ කියලා කොහොමද බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු සුන් කරන්නේ කියන එකටයි මට කිස්නාද කතා කරන්න ඕනේ. දැන් මෙතෙන් දෙනකොට ඔක්කොම ලයින්නේ බලාපොරොත්තුක් ඇතුවනේ. මම නිවන් දකින්නම් කිය. මම සෝවාන් වෙන්නම් කිය. මම මාර්ගඵල ඥානයක් ලබන්නම් කිය. එහෙම නැත්නම් මම ධ්‍යානයක් ලබන්නම් කිය. එහෙම නැත්නම් මම විපස්සනා ඥානයක් ලබන්නම් කිය. ඔක්කොම සුන් වෙනවා. සුන් කෙරුවේ නැත්නම් මම ඉඳලා වැඩන්නේ. මම කරන්න හදන්නේ අර කිරිමුට්ටියක් කරන ගලේ ගැවුවා වගේ. කුඩු කුඩු වෙන්න ගන්න. මං ඉතින් හරි බයයි ඒකට. ඒ මොකද මයිත් එක්ක හිටියේ මට වැඩිමල් ගුරුවරු තුන්දෙනෙක්. මේ බලාපොරොත්තු සුන් වීම නිසා මිනිස්සුන්ට පිස්සු වැදෙන්නේ නැහැ කියලා කර්මස්ථානාචාර්ය අතැල්ලා සිවුරු ඇරියා. බාහුවන කරන්න බෑ මේ මිනිස්සු මේ බාහුවන වල පිස්සු වැදෙන්නේ. මට ඒක ප්‍රශ්නයක් තිබුණේ නැහැ මොකද කලිමුත් පිස්සු මට. ඒ නිසා අලුතෙන් ආයේ මේ බාහුවන කරලා හැදෙන්න පිස්සුවක් නැහැ. පිස්සු දැකලා නැත්තේත් නැහැ. ඕන කෙනෙකුට පිස්සු කෙලවන්න පුළුවන් මට. ඒ නිසා මට කිසි බයක් තිබුණේ නැහැ. මම අධ්‍යාපනය ලැබේ විද්‍යා අධ්‍යාපනය ඒකල්ල දෙවෙනි අවුරුද්ද විතර වගේ ඒ කාලේ තමයි ඔය මේ සතිය හඳුන්වා දීලා මම ගියා පෙරදින පුස්තකාලෙට. ඒක තමයි අපිට තියෙන ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකේ වෙනම පොඩි පුස්තකාලයක්. ඒක හරි බිසි මොකද අපි 400ක් ළමයි ඉන්නවා ඉඳගන්න තියෙන ආසන 20ක්. විභාග කාලයට අනික් අතට එන්න දෙන්නේ අපි ගිහිල්ලා අල්ලගෙන කරනවා. හැබැයි පොත් ගෙනියන්න දෙන්නේ නැහැ පුස්තකාලයට පෙරදිනේ මේන් ලයිබ්‍රරි එකට. ඉතින් අපි ඒකට යනවා. ඒක හැබැයි අපිට ඕන පොත් නැහැ. ඒක තියෙන්නේ කලාමාධ්‍ය පොත්. ඉතින් ගියාම මම බැලුවා එක දවසක් මේ අලුත් පොත් කියලා දාලා තිබුණා. ඒ පොතක ක්ෂණිකව ලිවන් ලැබීමේ කෙටි මඟ කියලා තියෙනවා. මට ජීවන දන්නෙත් නැහැ. මට ඕනකමක් තිබුණෙත් නැහැ. කෙටි මාර්ගයක් තියෙනවා මොකද කියලා මම හිතගෙන කිව්වා. මේ ඩිස්ප්ලේ එකේ තියෙන තා මේක සයිකෝස්ටයිල් කරොත් පොතක්. කියවන කියවනේ අනකොට ඒක නිවන් ලඟින්ද බලාපොරොත්තු වෙනට කුණු හරපෙන් බැලලා ලියලා තියෙනවා. තොවිත පිස්සු දෙයකෝ මේ පොත් කියවලා නිවන් දකින්න පුළුවන්ද? තෝ දැන් ඔය හිතගෙන ඉන්නේ තොට හිතගෙන නිවන් දකින්න බෑ.
ඕක අතහැරපන්. ඔය පොත් කියවන කාට පිස්සු කෙලින්නේ. පොත් පාඩම් කියපන් දැන්වත් පොත බිම. කියන්නම හිතෙන්නේ නැහැ. මේ පොතේ දිගටම බැනලා තියෙනවා මේ පොත් කියවන පිස්සු. අන්තිම පිටුවේ බලාපොරොත්තු සුන්වීම කියලා A4 paper එකේ A4 size එකේ ආටිකල් එකක් තියෙනවා. ඉතින් ඒක ලියලා තියෙනවා ජීවිතය කියන්නේ ලොකු බලාපොරොත්තුවක් මරණය කියන්නේ සියලු බලාපොරොත්තුන් සුන්වීම. අද දවසේ උදේ ඇති කරන බලාපොරොත්තු ඔක්කොම ඉවරින් ඉඳ ගන්න යනවා. පහුවෙන් උදේ ආයෙ බලාපොරොත්තු පොඩියක් ඇති කර ගන්නවා. පහුවෙන් නිින්දට යනකොට දත්මිටි කකා කුණු කෙල කකා තමයි බුදියන්න වෙන්නේ. මොකද බලාපොරොත්තු සුන් වෙලා සම්පූර්ණ ලිපිය ලියලා ලියලා තියෙන හුවම්පොන් කියන මම හිතන්නේ හුවම්පොන්ගේ සෙන්නිගන්වීම වල තියෙන්නේ මේ චීන මහා දාර්ශනිකයෙක් ඒ අන්තිමට කියලා තියෙනවා පුළුවන් නම් බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න. මම හිතන ඔක්කොම නැති වෙනවා කියලා. ඒ තමයි නිවන කියන්නේ. ඒ තමයි බුදුජානක කියන්නේ නයිසෝ සෝචති සෝ නිරූපදී. බලාපොරොත්තු නම් උපදීන් කාට මොනක්වත්ම නැත්තම් අපට කනගාටු වෙන්න දෙයක් නැහැ බිඳින්න දෙයක් නැහැ මේක තමයි අද ඉන්න විදර්ශනා ගුරුවරු උත්සාහ කරන්නේ මේ හැම කෙනාම භාවනාවට එන්නේ සිල් රකින්නේ දන් දෙන්නේ නැත්නම් අපි හතු මරන්නේ හොරකම් කරන්නේ ඔක්කොම කරන්නේ බලාපොරොත්තු එක්ක ඒ කරන වැඩේ වැඩක් නැහැ කරන වැඩේ පොඩි නියෝජනයක් තියෙනවා ඒ දේ මම කරන්නේ මෙහෙම මෙහෙම ප්‍රතිපදාවක් ඇතුළු මෙහෙම දර්ශනයක් ඇතුළු කියලා කරන් මට යදන්නෙත් නෑ. නමුත් කෙසේ නමුත් එහෙම බලාපොරොත්තුවක් නැත්නම් ඒක ඒ නැති දෙන්නයි ලෝකෙ ඉන්නේ පිස්සයි රහතන් වහන්සේ. පිස්සර කිසිම බලාපොරොත්තුවක් නැහැ ඒ නිසා පිස්සට යමක් දියා බලන්න බෑ. බලනකොට ඇහැ පාවෙනවා. එයාට මේ එල්ල කරන්න බෑ. ඒ පිස්සු જાති ගොඩක් බටහිර අඳුනගෙන තියෙනවා. සිසොෆීනියා, බයිපෝලා, එහෙම නැත්නම් හිස්ටීරියා, ට්‍රෝමා ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් කියලා එන ලයිස්ට් තියෙනවා මට ඒක පිළිවට මට මතක නැහැ. නමුත් ඒ මේ හිස්ටීරියා හරි නැහැ. සිසොෆීනියා හරි බයිපෝලා කියොත් භාවනා කරන්න එපයි කියන්නේ. කොහොමඩක්වත් එයාට එල්ල කරන්න බෑ. අරමුණක් එල්ල කරන්න බෑ. හිස්ටීරියා කියන කට්ටිය මාජිනල් ඉඳපු ගමන් චේන්ජ් යනවා. ඉඳපු ගමන් ආසාවල් ඇති වෙනවා. ඉතින් ඒ වගේ චරිත අපේ ගෙවල් වල වරන්තවා ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ බුද්ධ ඥානවන්තයෝ සඳහන් කරන්නේ හඳ මෝරණ කාලේට පිස්සු. හඳ බහින කාලේට හොඳයි. ඉතින් මේ පිස්සු කෙන්න කෙනෙක් හඳ බහින කාලේ ඇවිල්ලා පැවිදි ඉල්ලුවොත් දෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ හඳ මෝරණ කාලේ උඩ ආවේ පිස්සු කෙනෙක්. ওই භාවනා මධ්‍යස්ථාන කියන්නේ අමු පිස්සන් කොටු. බය වෙන්න එපා. අහන්නෙම ආපුවාම මෙතන මේ වාට්ටුවක් තියලා පිස්සන් කොටුවක් තියලා ඔක ධනිය ඔකට උපස්ථාන කරන්න පුළුවන් නම් ඇවිල්ලා පැවිදි වෙන්න. පිස්සු ඩබල්. ඒ වගේ තියෙන ඔය සාමාන්‍ය පිස්සු නෙවෙයි. ඉතින් මට ඒක ගහලා නැහැ. මොකද මේ දවස්වල නම් මට පිස්සු ඉන්න. අනිත් එකේ කියලා දෙනකොට 77 ඉඳලා 88 වෙනකන් මට හොඳටෝ මේක කොහොම කියලා දුන්නත් දන්නේ නැහැ. මට ඉගෙන ගන්න පුළුවන් කමක් තිබිලා තියෙනවා. යන්නේ පිස්සන් කොටුවකට කියලා. මට සංඥා පේන්නම බෑ. ජාත්‍යන්තර වීරුකාරය වුණා. අපිට සී සමාදන් කරනවා සීලේ නැහැ. මම නෙවෙයි කියන්නේ මේ අහමදුව කියන්නේ සීලයන් දන් ගුණයන් දන් පුණ්‍යක්කෙත්තන් අනුත්තරන් ඔන්න වඳිර ගාතාව. ඕක ඉවරනකොට මටත් එහෙම කියලා වඳින්න. සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තන් අනුත්තරන් ඒක කියන්නේ සීලයන් දන් ඔය සීල් ගන්න කට්ටි තරංග සීල් දැ අහමදුව ගාව. ගුණයන් දන් තියෙනවා සිවුර තියෙන නිසා තට්ට තියෙන නිසා. මේ අතේ තියෙන වට අත්තයි නිසා. මොකක්වත් නැහැ. ඒගොල්ලෝ යන්නේ ගිහින්නේ අඩිය පල යට අපායකට. ඒක හොඳටම දන්නේ. මේ ගියන පිරිතෝලි බේද බිකුණලාන කියා කරේ හැම්බ කරන්නේ. අර හැම්බිලියේ තියෙන රුපියල් දෙකට කැල්ලන්නේ අරක්කු බොන්නේ. පන්සල් වල. ඉතින් ඒක නිසා බලාපොරොත්තු සුන්වීමක් ඇති කරනව නෙවෙයි ආගම කරන්නේ අපිට බලාපොරොත්තුක් ඇති කරගන්න. මේ සමයිත් එක සංඝයාට ආගම් වලට පුදුම තරහක් තිබුණා. මම දැන් ඒක හිතලා ගත්ත එකක් නෙවෙයි. නමුත් අර රචනයේ දකින්නකොටම මට තියෙනවා මේ වාසිය කෙලින් යමක් තියෙනවා කියලා. එතකොටසේ මේ සයිකලොස්ටයිල් පොත 750යි. පොත් සෙට් එක මම ගෙනාවා. හැබැයි ගෙනාවු ගමන් මයික එක කනට දීලා පොත් නැති වුණා. දැන් හැබැයි මම හිතන්නේ ටික ආයේ මුද්‍රණය කරලා තියෙනවා. මම මේ සැරේත් පුස්තකාලයට මේ එක්සිබිෂන් එකට ගියා.
පොත්ේ වගේ දෙක තුනක් තිබිලා මම දන්නේ ගුණපාල ධර්මසිරි මහත්තයයි ධර්මසේනයි දෙන්න තමයි මේ පරිවර්තනය කෙරුවේ. ඒ දෙන කොච්චර වැඩ කෙරුවද කියනවා නම් නුවර ප්‍රදේශයේ බයක් ඇති වුණා ජනතාව මහායාන වෙයි කියන. සමහර පොත් බුද්ධිස් පබ්ලිකේෂන් සොසයිටි එකෙත් පළ කරා. ඒක සාමාන්‍ය තේරවාද පොත් පළ කරන්නේ. ඒක පැහැදිලිව කියනවා අපි මේ මෙහෙවන්නේ අපේ අම්මලා තාත්තලා, අපි මෙහෙවන්නේ ගුරුවරු, අපි මෙහෙවන්නේ දේශපාලනඥයෝ, අපි මෙහෙවන්නේ ආර්ථික විශේෂඥයෝ මේ අහවල දේ දෙන්නම් කියලා. ඒකට අපිට බලාපොරොත්තුවක් ඇති කරනවා. කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. අරගොල්ල අපිට නානා ප්‍රකාර ආලවට්ටම් දාලා කියනවා ඔබේ අම්මට තාත්තට හරි කියන දොඩට උඹට හරි නේ. පොඩ්ඩක් මහන්සියන්කෝ. බෑ උන් හැම කර්ම මහන්සිය හැම වෙලාවෙම අරෝ ගාණක් කපනවා. යටින් කොමිෂන් එකක් කරනවා. ඒ නිසා මේ ලෝකෙ පිසුකම බලාපොරොත්තු වෙන්න එපා. ඒ සම්බන්ධතාවය තමයි අපි හරක් ඇති කරනවා නම් හරුකුන් අපිට කරදරයි. දරුවෝ ඇති කරනවා නම් දරුවන්ගේ අපිට කරදරයි. බලාපොරොත්තුවක් ඇති කරනවා නම් අනිවාර්යෙන් බලාපොරොත්තු සුන් වෙනවා. නිසා බලාපොරොත්තු සුන් වීම පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කිරීම නම් ඒක තමයි නිවනට දෙන්න පුළුවන් අර්ථකථනය. ඒකට මම ටිකක් වෙලා ගන්නවා දැන්. අපි කොහොමද මේ ලෝකේ බලාපොරොත්තුවක් නිවන කියන එක බලාපොරොත්තු වෙනවා කියන්නේ? නිවන කියන්නේ මොකක්ද කියන එක? නිවනේ ඡායාව, නිවනේ සීමාව, නිවනේ මරියාදාව, නිවනේ හැඩේ තේරුම් ගන්න යනකොට හැමදාම බලාපොරොත්තු සුන් වීමක් වෙනවා. අපි ඒකේ සෑහෙන දුර ගිය පිරිසක්. ඒ නිසා මම මේ මන්දෝත්සාහය කරන කතා කරනවා නෙවෙයි. අපි දැන හෝ නොදැන අපි සෑහෙන පිමි රාශියක් පැනලා තියෙනවා දැන්ද? ඒකේ පළවෙනිම කඩයිම මල් පැන්නුම ඉරි පැන්නුම තමයි කාම ලෝකය. ඒ කාම ලෝකයේ අභිරමණය කරන අපේ ආත්මෙට කියන්නේ ඕලාරික අත්පටිලාභය කියලා. මේ ඇහ කන දිව නාසය සහිත මේ ඉඳගත්තුම උභහක් වගේ පේන, හිතගෙන ඉන්නකොට ඉටිබන්දමක් වගේ පේන මේ කය. මේ කය විඳින්නේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට නානා ආකාර පහස, සහිතට ගල් බూరు අදහස්. මේකෙන් තමයි අපි පෝෂණය කරන්නේ. මේක හරියට ලුණු වතුර බොන්න වගේ කියලා හරුවත් chance සඳහන් කරලා තියෙනවා. දායක සන්තෝෂ වෙලා රූප බලලා ඇති වෙච්ච මිනිහෙක් ලෝකේ නැහැ. දැන් අපි වෙනකොට 3 dimension තියෙනවා, animation තියෙනවා, color තියෙනවා, holographic චිත්‍ර පවා තියෙනවා. ඒ කොච්චර තිබ්බත් මිනිස්සුගේ අසහනය වැඩිලා තියෙනවා, ආතතිය වැඩි වෙලා තියෙනවා. බොක්කේ ඉන්න දරුවන්ටත් ඔය LED දැන්න ගිහිල්ලා තියෙනවා. ශබ්ද අහනකොට ඔය ප්‍රසිද්ධ ලෝකේ තියෙන musical companies තමයි ලෝකේ ආණ්ඩු වෙනස් කරන්නේ. ඒ දි ගායකයෝ තියාගෙන නටවලා උන්ට කියලා තියෙනවා ඔබ කෙලින්ම සාතන් සමාදන් වෙනම් ඔබට ඕන ජනප්‍රියතාවයක් දෙන්න. හැබැයි ජීවත් වෙන කාලය තුල ජනාධිපති කෙනෙකුට නැත්තරම් සත් සම්පත් දෙන්නම් කියලා. ඉතින් කච්චේ ඒ ජීවිත පූජා කරලා තියෙනවා. ඒකත් ඒ ලස්සන මිනිස්සුම නෙවෙයි. මේකක් දාලා හරි ගස්සලා දෙනවා. ඒක ඉතින් ඇමරිකාවේ වගේ රටවල බොහොම ප්‍රසිද්ධයි. දැන් කොළඹත් ඒක වෙන්නේ. මේ මියුසික් එකේ මිනිස්සු නලවනවා, පිනවනවා. ඕන දෙයකට සංගීතය කරන්නේ ඒ සංගීතඥයෝ. ඒගොල්ලෝ ඔක්කොම මේ මවල පෝෂණය කරලා ගත්ත කට්ටිය. ඉතින් ඒවට ඉන්නේ කොම්පැනි රාජ්‍ය වෙනස් කරන මට්ටමේ තියෙනවා. ඊගාට ගඳ රස නාසය කියලා කියන්නේ අද තියෙන කොම්පැනියක් ඔන්න සීවලි ආමදෝ දන්නවා ලින්කේ වොඩක් ඕනනම් ආගන්න ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ ගඳ දුන්නොත් ඒක හරි ගැසලා දෙනවා සෙන්ට් එකට. ඒ ඔක්කොම එකතු කරලා කම්බිනේෂන් එක හදලා දෙනවා. ඉතින් කොයි තැන ගියත් ගෑනිත් එක බුදියා ගන්නවා වගේ තමයි සෙන්ට් එක ගාගෙන බුදියා ගත්තාම ඒ ගෑණි ළඟ ඉන්නවනේ. ඔය බල්ල වැල්ලිය තෝරන්නේ, සත්තු තෝරන්නේ ඔක්කොම තනි කර ගඳෙන්නේ. කට්ටියට ඇවිල්ලා ඉන්නවද නැද්ද කියලා උන්ට SMS යවන්නේ නැහැනේ. දැන් අරන්නේ හිටියත් බැල්ලියක් කට්ටියට ඇවිල්ලා අපු හැමිලා ගන්න. අපු හැමිලා එනවා කොහේ හරි එනවා. උන්ට කවුරු කියන ගයි ඵලයන් කිව්වට ඔය හැරලා බලද්දි ඔත්තට මොකද තියෙනයි ඒකතෝ පාවිච්චි කරපේ නැත්තම් මට ඉන්න දීපී. මේක අපේ ඇමිග්දලාවේ තියෙනවා. මොළේ ඇතුලේ තියෙන පුංචි තිරිසන් මොළයක් ඒක පෙන්වන්නේ මෙහෙම එක අපේ මේ මොළේ එක පළුවක් ගත්තොත් මේ මහපටැංගිල්ල ඇතුලේ දාලා මෙහෙම නැමුවා වගේ තමයි මොළේ පළුව තියෙන්නේ. මේක තිරිසන් මොළේ. ඒකේ වැඩ කරන තනි කර නහයයි. සත්තුන්ගේ ඉස්සරහම තියෙන නහයනේ. අලියගේ නහයනේ තියෙන්නේ. ඌ ඉව කරලා නෑනේ. ඒකෙන් ඌට මුළු ලෝකෙම කියන්න පුළුවන් අනතුරද, ආරසාවද, ආහාරද. ඉතින් ඒක අපේ පොඩ්ඩක් අඩු වෙලා ඇමිග්දලා දැන් මැදි වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සරහින් ප්‍රොෆ්‍රන්ටල් ලෝබ් එක ඇවිල්ලා
නිසා ඇමිග්දලාවෙන් එන අර තිරිසන් අදහස් අපි කෙලි කර එළිය කරන්නේ නැහැ ශිෂ්ට සමාජෙ. අපි පොඩ්ඩක් මේක නැවත සලකා බලන්න. නමුත් මෙයා වැඩ සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම මේ ඇමිග්දලා පුංචි වෙන අතර මේ ඉස්සරහා තියෙන ප්‍රී ෆ්‍රන්ටල් ලෝබ් එක වැවෙනවා කියන එක දැන් පරීක්ෂණ කරලා තියෙනවා. රිචඩ් ඩේවිඩ්සන් තමයි ඉස්සල්ලා මේක හිතුවේ. එයා දැන් අවුරුදු 40ක් පරීක්ෂණ කරලා කියනවා ඒක මනින්න පුළුවන් කියලා. ඉස්සර එයා කිව්වේ මාස 3ක් භාවනා කරුවොත් මේ ප්‍රී ෆ්‍රන්ටල් ලෝබ් එකේ මේ ඉස්සරහා මුලේ ආවාරයේ ඝනකම මනින්න පුළුවන් තරම් සිද්ධ වෙනවා. ඉතින් කවුරක්වත් කැමති වුණ නැහැ ඒ කාලේ මාස 3ක් එක දිගට භාවනා කරන්න. තිබුණ නැහෙනි. ඊට පස්සේ ආ උත්සාහ කරලා දවස් 10 භාවනා 3ක් කරන්ඩ පහසුකම් ඔක්කොම දීලා එවැනි භාවනා 3ක් කරනකොට මේ මොලේ ඉස්සරහා කොටසේ පූර්ව මස්තිෂ්ක පටලයේ වෙනසක් ඇති වෙනවා කියලා යන්තම් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ආ මේ ධර්මයක් කියලා දීලා යා කන්ඩිෂන් කරලා මැස්සු නැතුව කැස්ස නැතුව වැස්ස නැතුව පහසුකම් ඔක්කොම දීලා දවස් 10ක් භාවනා කරුවොත් ගන්න බැරිද කියලා බැලුවා. මේක යන්තම් ආජිද වෙන්න බෑ. يعني වෙනසක් වෙනවා යන්ත්‍රයකට මනින්න බෑ. ස්ට්‍රක්චරල් චේන්ජ් එක මෙෂරබල් නෑ. දැන් දිනු කරලා දිනු කරලා දිනු කරලා ඒගොල්ලෝ එක විනාඩියක් භාවනා කරොත් මේක මනින්න පුළුවන් මට්ටමට ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ දෙදා දාලා මැෂින් එකට කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා කියන්න පුළුවන් දැන් මෙයාගේ හිත තියෙන්නේ බලන තැනක මේ තියෙන ආහන තැනක මේ තියෙන ගඳ බලන තැනක මේ තියෙන රස බලන තැනක නැත්තම් මේ තියෙන මධ්‍යස්ථ අරමුණේ කියලා. ඉතින් දලයිල අමතුමා ගෙනියලා ඒ ෆොටෝ අරගෙන පෙන්නලා දීලා තිනවා වහවනා කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා අර පිරිසම් මොලේ අඩුවෙලා අර ශිෂ්ට මොලේ වැවෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපිව දෙමාපියන්ව භාවනා කරනකොට ඒ දරුවන්ට දෙන පණිවිඩය. එතකොට ඒ අම්මා භාවනා කරනවා අනිත් දරුවන්ට හම්බෙලා ඉන්න දරුවන්ට කියනවානේ. දැන් හෙට මෙහෙට එනවා ඉස්කෝල ළමයි 30ක්. මම ඔයගොල්ලෝ ඉන්දද්දිම ගෙන්නනවා. එපාවල ශිෂ්‍ය නායකයෝ. ඉන්නලා අපි මේ පෙන්නලා දෙනවා. ඔයාල හම්බ කරුවත් උඹට මේ වගේ තැඟොට්ට යන්න හම්බෙන්නේ ඉගෙනගෙන පාස් වුණාත්. නේද දැනගෙන හිටපල්ල මේ විවේක ස්ථානයක ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොටම වැඩි මොකද්ද විවේකයක් තියෙනවා. ඉතින් ගඳ පිළිබඳව කියන වගේ තමයි ජීව. කබරයා ජීවත් වෙන්නේ දිවේ. ඌ දිව දෙක දාලා තමයි බලන්නේ. උරගියෝ සේරම දිව දෙකේ. උන්ට ඕනේ බලුකුණක් අපිට විසිකරන්න බැරි බලුකුණක් උන්ට රසමස උනා. අපිටත් එහෙම තමයි. ඒ කබරයත් අපි ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ තමයි කය පහස. පුදුමාකාර විදිහට මේ සුඛෝපභෝග වස්තු වලට අද අපි ලෝක විනාශ කරන්න හැටි. පොළවේ ඉතාම යට තියෙන ගැඹුරු බරලෝව උඩට අරගෙන අද එක භාවනා මධ්‍යස්ථාන කියොත් තියෙන කොට්ට જાති පොඩ්ඩක් බලන්නකෝ. අපි බණ්ඩිස්වාංශ කියනවා රටකින් රටකට යනකොටත් පස්සට විල්ලුද අරගෙන තමයි යන්නේ. බොක්කට ලුණු කැද. ඒකට ප්‍රශ්න නැහැ. පස්සට විල්ලුද තියෙන්නේ. යාන වාහන. ඉස්සර අපේ මධ්‍යම පාරන්තිකේ තිබුණ ගේක තියෙන අද තියෙන ඇඳපුටු කුටු කොට්ට මෙට්ට ඉන්දියාවේ මහරජාටවත් තිබුණේ නැහැ. අද මේ වෙනකොට මධ්‍යම පද්ධතියට හම්බ වෙලා පිටරටකට ගියා නම් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ හෙට වෙනකොට ඊවල් ඉස්සරහා පුටු සිටි ගණන් විසිකලා දාන මේ හાર્ඩ්වෙයා එළියට දාන දවස පුටු මේස කොට්ට මෙට්ට එපා නම් කියාගෙන ඉන්නේ එළියට දාන ඉදාම ගිහිල්ලා අලුත් සෙට් එකක් ගන්න ඉවත් ඔක්කොම රිජි ෆෝම් වලින් හදලා තියෙන ඉතර මහා ලොකු ලුණු මිදල් එළිය වලින් රිජි ෆෝම් වලින් දාලා කැටයන් දාලා හදලා තියෙන ඉතින් ඒ පහසට පුකට විල්ලුද කියලා අපේ අපච්චි කියන්නේ මේකට නටන්න නැතිල ගියක් හොයන්න ගියාම වාහනයක් ගන්න ගියාම බස් එකක් හොයන්න ගියාම අපි කොච්චරක් බඩට ලුණු කැඳට විල්ලුද කියලා තමයි කියන්නේ. මං කියන්නේ නැහැ මොකද මේ කට්ටිය වැඩි බණහලා හුරු නැති නිසා. මයි බණහන කට්ටිය නම් දන්නේ. මේකට නටන්න නැතිල මේ දරුවන්ට සැප දෙන්න කියලා අද දෙමාපිය නටන්න නැතිල ලෙඩ වෙච්ච දෙමාපියන්ට සැප දෙන්නම් කියලා දරුවෝ නටන්න නැතිල්ලක්. නමුත් ඇත්තට මේ මනුස්සයාට ඒකෙන් සැපක් තියෙනවද නැද්ද කියන එක බලන්නේ අපි නම් ඉඳගෙන වාඩි වෙලා බලනවානේ මේ ඉඳගෙන ඉන්නකොට පස්ස හැප්පෙන්නේ නැති. බලනවාද? ඉන්නේ කවුරුත් බලන්නේ නැහැ. යාට ඕන කරන්නේ වෙට මිනිස්සුමයි දියා බලනවාද කියන එක විතරයි. රාජකීය ලීලාවෙන් ඉන්නවා. නමුත් ඒකයි ඉන්නේ කටුසු පිටක් උඩ ඉන්නවා.
පොල් ගෙඩියක් කොට ඉඳගෙන ඉන්න වගේ ඉන්නේ එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා උන් ඒකෙන් කී යකි මොන සැප දුන්නත් විඳින්නේ නැහැ දැන් භාවනා කරනකොට එවැනි හිතකට ඉන්නකොට අපි දන්නවා සමබරව වාඩි වෙලා ඉන්නේ වාඩි වෙලා ඉන්නකොට හැප්පෙන දේ මොකද්ද කියලා අපිට කියත හැකිනේ විනාඩිය දෙක යනකොට මේක හිතෙනවානේ ඔහොම නෙවෙයි මට පළවෙනිම වැඩමුළුවේදී ගෝයන්ක මොනිරිජි තුමා කිව්වෙ වාත කොටයක් උඩ හිටියත් ওই වේදනාවම තමයි රබර් ගත්තත් ගෝල් කොහු ගත්තත් කුෂන් ගත්තත් ওই වේදනාව වේවක මේ කොටෙන් එන එක නෙවෙයි පස්සෙන් එන එක පස්සපච්චය වේදනා නැද්ද මං අහන්නේ ජම්බුරු පටිච්චසමුප්පාද පබ්බියක්කල යනකොට නම් මං දැන පටිච්චසමුප්පාදය හොඳට තේරුණා ඔක්කොම කොහොමදත් අර පස්සපච්චය වේදනා කියන එක නම් තේරෙනවා අහමුදුරනේ කියලා පස්සත ගගා ගියලු පාසකම්ම පස්සෙන් මිසක කොටෙන් එන්නේ නැහැ වේදනාව. ඔයගොල්ලෝ නිකන් ඔය අනම්මනම් කතා කරන්න ගියාට. ඉතින් ඒ නිසා ඒකත් අපි නටන නැතිවෙන්න. මිනිහක් අඳනකොට බලන්නකෝ. මොන තරම් විදියට අඳ අර මනසට තේරෙනවද? මේ ඉන්න කට්ටියගේ නම්බුවට කරන වැඩ නෙමෙයි. ඊකට අච්චර මිනි පෙට්ටියක් දාලා ඒ මිනි පෙට්ටි මිනි පුච්චන තැන් වලට ඕගොල්ලෝ ගිහිල්ලා ඇති අඳ වෙනවා කොහොමද කරත් අනිවාර්යයෙන්. ඒකට ගියාම මිනි පෙට්ටි සහපේ එහා පැත්තේ තියෙනවා ඒ පිච්චිච්ච ලී වල පෙට්ටි වල ගහපු පතුරු කැලි වගේ දාලා. පෙන්නඳ පෙට්ටි පිච්චුව කියලා කවදා පෙට්ටි පුච්චන්නේ. මිනිය දාලා විනාඩි 3ක් බලන්න දෙන්නේ. පෙට්ටි අයින් කරනවා. අයින් කළා ගෑස් දාලා මිනිය පිච්චෙනකොට තමයි ගිහිල්ලා දැන් බලන්න කියන්නේ. ওই ලක්ෂ ගණන් පෙට්ටිය මිනිය දාන්නේ නිකන් අර අලු ගොඩේ තමයි. දාලා පුච්චලා කට්ටියට කියනවා බලන්න කට්ටිය අඬනවා. පෙට්ටිය ගිහිල්ලා එතකොට ආපෞසයට මිනි පෙට්ටිය දාපුවට අපිට ඉන්නේ ඒ වගේ හතර දහයක් වෙච්ච එකක් තමයි. දැන් බාල පෙට්ටිය වල නම් ප්‍රශ්න නැහැ ඔතන පුච්චලා දාන මොකද? පෙන්නන්නත් එපා පුච්චනයි කිය. මිනියටත් අපි සැප දෙන්න හදනවානේ. ඒ මිසරයේ මිනියක් වල්ලනකොට ඒ කොට්ට මෙට්ට මාල වලලු ඔක්කොමත් එක වලලන්නේ ඊගාව අත්මිට ගෙනියන. චීනේ දැන්න තියෙනවා සෝම් පිටණිය වල මේ මං ඔය ඉන්න කුටියට වැඩි සෝම් පිටිය එක එකනට හදන දේ. ඒකේ ඔක්කොම මිනිස්සුන්ට ජීවත් වෙන බඩු ඒකේ තියලා තියෙනවා. මොකද මේක තමයි ජීවිතය කියන්නේ සැප කියන්නේ. මේ පහ වඩන්නනේ මේ කාම සේවනයේදී මේ මුළු ලෝකෙම අපි නටන දියුණුව කියලා කියන්නේ තෝකනේ. ආර්ථික සංවර්ධනය කියන්නේ තෝකනේ. සරුවචනන්ති කිව්වේ නෑ කාමයේ. සරුවචනන්ති කියන්නේ ඉඳුරම් පිනවීම කියලා ඒක ටිකක් නම්බුකාර විදිහට සෙන්සුවස් ප්ලෙෂර් කියලා කිව්වා සෙක්ෂුවල් ප්ලෙෂර් නෙවෙයි. ඒක නිසා සෙක්ෂුවල් ප්ලෙෂර් කියවෝ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ මිනිස්සු බැන්නා මේ යුදෙව් කාම රාගයක් මේ කතා කරලා තමයි සයිකියාට්‍රි කියලා උගන්වන්නේ කියලා. දැන් අපි මේ දවස්වල සීරුවෙන් සතිපාසලේ බුද්ධ සයිකියාට්‍රි උගන්වනවා. දැන් ප්‍රශ්නක් තියෙනවා. කොහොමද අපි මේක මේ කාම ලෝකේ ඉන්න කෙනෙකුට කියන්නේ බල මේ මහන්සියලා හම්බ කරන්න හදන්නේ මේ කුණු කයට. ඕක කොහොමදත් අතාරිනවා. ඒක නිසා මේ කාය ජීවිත අපේක්ෂාව කියන එකනේ මේ මුළු ලෝකායත විෂයන් ඔක්කොගෙම පෙන්නලා දෙන්නේ. අපි පරම ආයුෂ වැඩි කරනවා. එක එක්කුණට හැදෙන ලෙඩ රෝග අඩු කරනවා. ලස්සන කරනවා. මේව තමයි අපි දෙන පොරොන්දු. මේ එකක්වත් සතියට අදාළ නැහැ. අදාළ නැහැ. ඉතින් ඒ නිසා ඒ ඉඳුරම් පිනවීම සහ ලිංගිකත්වයේ කියන දෙක බටහිර සහ ආසියා කරේ කියලා දෙකට බෙදලා තියෙනවා. කෙසේ නමුත් අපි කඹුරනේ දවසේ පැය 25 අරගන්න උච්චතර අරගන්න ඕනේ. එකෙන් කොච්චර පොඩ්ඩද කියලා බලන්න මේ ඉඳගෙන ඉන්න හැටි බලන්න අපි ගත කරන්නේ. කොච්චර පොඩ්ඩද කියලා බලන්න මේ හුස්ම ගන්න එක ගැන කරන්නේ මං ගැන ඔක්කොම කරන්නේ ඊගා වේල හදාගන්න එහෙම නැත්නම් සැප ලබා ගන්න මේ ඔක්කොටමනේ මහන්සියෙන්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙච්චාම දරුවන්ගේවත් බලන්න එපා. කන්තුරට ගිහලා ලොක්කෙක් වුණොත් එහෙම වැඩ කරන අයගේ ඉස්සර බලන්නත් එපා. ඉතින් මේ ඔක්කොම බලපුවාම පස්සේ අපිට තියෙනවද අර්ථචර්යාව සඳහා වෙලාවක්? අත්කුසලයේ සඳහා වෙලාවක් කිසිම පොතක නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දරුවෝ ඉන්න එක දරුවන්ගෙන් නැහිනවා, හරක් ඉන්න එක හරකගෙන් නැහිනවා, බලාපොරොත්තු තියෙන මිනිහ එකෙන් පිච්චෙනවා. බලාපොරොත්තු කියන එක ඉටිපන්දමේ දැල්ල වගේ තමයි සඳහන් කරන්නේ. ඉටිපන්ද වැඩ ගන්න දැල්ල පත් වෙන්න එපා. පත් වෙන හැම වෙලාවෙම ඉටිපන්දම ගෙවෙන්න. පිටරෝ අපේ එකේ වෙලා තියෙන ඉටිපන්දම හරහා දාලා දෙපැත්තෙම පත්තු කළා කිව්වා. මේ පැත්තේ එක දැල්ලක් තියෙනවා, මේ පැත්තේ එක දැල්ලක් තියෙනවා. ඒක පිච්චෙන්නේ ඉටි උණු වෙලා.
මුද අපිට එකක් නෙවෙයි 10 දෙනෙක්ගේ 15 දෙනෙක්ගේ සුභ සාධනෙ බලන්න හිතාගෙන ඉන්නවනේ මේ අපේ ඒවත් බලාගෙන නැහැ තව. තමන්ගේ සුභ සාධනෙ හෝ තමන්ගේ අත්චරියාව දන්නේත් නැහැ. අපිට එහෙම කරලා බෑනේ ඉතින් දරුවන්ගේ හොඳ වගවිය බලන්න එපා, ශිෂ්‍යයන්ගේ ගෝලයන්ගේ බලන්න එපා, එහෙම නැත්නම් අම්මගේ අප්පගේ බලන්න එපා. බුදුන් කියනවා තෝ බංකොලොත් වෙලා ඉතින් තෝ කාට ආර්ථිකය සරසන්නද? උඹ මඩවලක ඉඳලා ඉන්න වෙලාවක උඹට පුළුවන් ද තව කෙනෙක් ගොඩ දාන්න? ඉසිලා උඹ ගොඩ දෙයක්. එහේ ඒක හරි ආත්මార్థකාරී. ඉස් මම මඩේ ඉඳගෙනම අනික් කට්ටිය ගොඩ දාන කට්ටිය තමයි දැන් ඉන්න වීරයන්ගේ හැටි. ඉතින් ඒ නිසා කියනවා කැලේකට ගිහිල්ලා ගල් වෙනකලා බණ භාවනා කරන එක හරිම ආත්මార్థකාමී වැඩක්. එයා තනියම නිවන් දකින්න හදනවා. මේ ලෝකෙ මෙච්චර දුක් තියෙදි කියලා මගේ පවුලේ 10 දෙනාම මට බයි. මං විතර ඉගෙන ගත්තේ නැහැ පවුලේ කවුරක්වත්. මං ගෙදර හිටවම මැට්ටා. අනිත් උන්ට ඔක්කොටම කෙල්ලන්ට කොල්ලෝ හම්බුණා, කොල්ලන්ට කෙල්ලෝ හම්බුණා. ඉතින් භාවනා නේද. ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි ඩබල් ප්‍රොමෝෂන් කාර්යය. දැන් ඉතින් දරුවන්ගේ දරුවෝ නාලවනාලව ඉන්නවා. කොන්දේ අමාරු කියනවා, සායිතිකා තියනවායි කියනවා, මොලේ අමාරු තියනවායි කියනවා. මං දෙකොණෙන් hina වෙනවා. දෙකොණෙන් hina වෙනවා. මං වගේ මැට්ටෙක් යන්න පුළුවන් තරම් ගියා. මොකද බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ මට විභාගේ කවදාකවත් පාස් වෙන්න ඕන කමක් නැහැ. මම ලකුණු 30 ගන්නවා. ඉතින් තුන අතින් දීලා තමයි පාස් කරනවා. පාස් කරලා මේ කැම්පස්වලට බල්ලි කරනකොට වගේ කීමක් තියෙනවා. දැන් මේ සැරේ 150 හම්බුනේ නැහැ නේ. අතින් දාලානේ ජනාධිපතිකම දුන්නේ. මාත් ඕකට හරිම කැමති. ඒකෝට මේ ජනාධිපති දේශපාලන මොකද්ද අත්මැති වෙන කොමසාරිස්සත් වගේ කීමක් තියෙනවා. හිටපු ජනාධිපතිත් වගේ කීමක් තියෙනවා. අනිත් පාටිස්නොත් පිළිගන්න ඕනේ. විවස්ථා හැටියට බලනොත් බණ නැහැ. ඒ වගේ සම්මාන පුරවැසිකමක් දීලා ජනාධිපතිකම දෙනවා. මට හම්බෙච්ච හැම පාස් එකක්ම මේ ප්‍රශ්න පත්‍රවල බලන මිනිස්සුන්ට පින් සිද්ධ වෙන තමයි සිද්ධ වෙලා තියෙන්නේ. යන්තම් සන්තම් පදම් පාස්. ඒ 10 පන්තියේ කියලා පළවෙනි සැරේ ෆේල් වෙනකොට මම කිව්වා වැඩක් නැහැ. මම ගන්න උත්තර කියලා තනකොල කොටන්නම්. මට අධ්‍යාපනයෙන් ඇති වැඩක්ම නැහැ කියලා. අපි කොවිඩ් වලට මැරිච්ච පුංචයියට ඉගෙන ගන්න බැරි වුණා. ඒ කාලේ මෙකැනික් වැඩ කරන්න ගිහිල්ලා ගැරේජ් එකට ගිහිල්ලා අධ්‍යාපනය කරනවා. ඒ නිසා මට කිව්වා පොඩි මල්ලි මං සල්ලි දෙන රුපියල් 80ක් ගෙවන්න ඕනේ කාට. දෙවිසරි විභාග රුපියල් 80ක් කියන්නේ ඒ කාලේ අපේ අප්පා. බයිසිකල් එකක් උනත් ගන්න පුළුවන්. ඊපස්සේ මං කව පුංචයි වැඩක් වෙන්නේ නැහැ. මට එහෙම මට ඉගෙන ගන්න උගන්නන ගුරුවරු සේරම පෙන්නේ ජෝකර්ලා විදිහට. මුළු ඉස්කෝලෙම පිස්සන් කොටුවක් විදිහට. මේ කොටු කරලා අපිට තියෙන මේ කැලේ කොලේ ගිහිල්ලා නාටල හෙළුවෙන් ජීවත් වෙන ජීවිතේ කොච්චර ලස්සනද දෙන්නේ. ඒ දවසේ ජීවිත අපේ ඉස්කෝලේ පිටරම දිනු නෑ. උන්ටයි මට කිව්වේ විතරයි පොඩි මල්ලි මට ඉගෙන ගන්න බැරි වුණා. ඔබ දැන් පාස්යම්. මං සල්ලි දෙන්නම් පාස් වෙන්න එපා. පායන්න විතරක් ගෙදර ගෙනින් කිව්වා. මම කිසිම බලාපොරොත්තු ගන්න නෑ ඔබ පාස් වෙයි කියලා. හැබැයි ඒ හැරි මම කොහොමද උසස් පෙළට යන්න පුළුවන්. ඒ වගේ යන්තම් යන්තම් හදාගෙන තමයි මගේ ජීවිතේ දිගටම ගියේ. ඔක්කොටම වැඩි සතුටින් ඉන්නේ. ඒ නිසා මගේ බලාපොරොත්තු මහා ලොකුවට තිබුණේ නැහැ. කිසි කෙනෙකුගේ පුංචි කාලේ ආදරයක් ලැබිලා නැහැ. මොකද අම්මගේ ආදරේ 12ට කැඩිලා ගිහිල්ලා නැති වෙන්නේ. මට හම්බෙන්නේ 12 න් එකයි. ඒකත් අර නංගිලා දෙන්නේ නැද්ද ටිකක් හරියට ලැබෙන. උන්ට ගහන එකම තමයි මගේ. ඒම වෙන්න බෑ. මේක මට සාධාරණ තියෙනවා නේ. නැත්තම් මම ලොකු ඊට වැඩි පොඩි පුතාට සලකන්නේ බෑ. අම්මට ආදරේ තියෙනවා කරන්න තන් දෙකනේ තියෙන්නේ තියන නංගිලා දෙන්නට දෙන්නට පස්සේ මට මොකද දෙන්නේ මට හිතුනේම මට මේ ආදරේ ලැබුණ නැහැ කියලා ඒක ඇති වෙන්න පොඩි අය හිටියා ඌ ගහනවා එහෙට යනට එකක් ගහනවා මෙහෙට යනට එකක් ගහනවා කණ්ඩායම් ගහන ඌ නේ ඉමීඩියට් බොස් ඌ තමයි ඔක්කොම බලයි ඒ නිසා මට හිතුනා මේ සම්පූර්ණ පොරවැසිකමක් සමාජිකත්වයක් මට තිබුණ නැහැ කියලා හැබැයි ඉතින් මම කවුරුත් නැති වෙච්ච කියලා පුළු ආතලක ඉන්නවා දැන් බලනකොට අධ්‍යාපනයේ ඉහළටම කියලා බලනකොට ඒ වගේ ඉන්න හරියක් ඉන්න පිස්සෝ මට එහෙම නැහැනේ මට කැත්ත උදැල්ල උරුයි ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් මම දැනගත්ත බය වෙන දෙයක් නැහැ හැබැයි කර්මය කියන්නේ මේ ගාතාව ඥාන මේ ධම්මික හාමුදුරුවෝ කියලා කිව්වා කවදාවත් බඳින්න එපා කවදාවත් අසාවක් කරන්න එපා කවදාකවත් භවනා කරනවා කියලා කියන්න එපා කියලා දැන් ඊට පස්සේ ඒකත් ඉවරයි ඒ දවස්වල එහෙම නෙවෙයි දැන් ඔය යුනිවර්සිටි ගිහිල්ලා කවි ලියලා තියෙන පොත් ගණන් මම තරසරුවේදී සුරංගනා කුමාරියෙක් මට ලැබියෝ. ඔන්න ඩිග්‍රී එක නෙවෙයි ඉල්ලන්නේ. අනේ පාන් කිරිටනේ පාර ආහාර නෝ යන්නේ. අනේ අපේ ඉන්න වුණෝ චිච්චු ගන්න එපා මොකද මට අපල වෙයි. මට මේ සුරංගනා කුමාරියක් ලැබුණා. අර හමුදුව ගත් පටන්ම කපලා දැම්මා. බදිද්දපා.
උඹ රස්සාවක් කෙරුවොත් ආයේ කෙලවරක් නැහැ යනවායි කිව්වහම ආයේ බේරන්න බෑ. කවදාව රස්සාවක් කරන්න එපා. සල්ලි අම්ම ගන්න බැත්තට උඹයයි. අනිත් එක භාවනා කරනවා කියලා කියන්නේ. මේක තමයි ඒ කියන්නේ. කිසිම බලාපොරොත්තුවක් තියන්න බෑ. මට ඒ ස්වාමීන් වහන්සේ පාවුනෙත් නැහැ. මට මේකේ තේරුණා. මමයි තම වයසේ ධම්මික ආමතෝ දැන් ආයෙ සරයක් මයිත් එක හොඳට කිට්ටු වැඩ කරනවා. මට හිතා ගන්න බැරි වුණා කොහොමද තමන්ගේ ගෝලියෙකුට කියන්නේ මම මේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට කියන්නේ බලාපොරොත්තු වෙන්න බඳින්න එපා රස්සාවක් කරන්න එපා. මගේ අම්මා තාත්තාවත් මට කියන්නේ නැහැ මට රස්සාවෙන් අස් කෙරුවා. ඒකයි ඇත්ත කතාව. මම අම්මට ගිහිල්ලා කිව්වා මෙහෙමයි මේ මම අස් වුණා කියලා. හොඳ නැහැ අම්මට ඉස්සරක් කරනනේ. අනේ බුදු පුතා සෙල්ලම් කරනවා ඔය. උඹ වගේ කවදාකවත් හම්බ කරලා නැහැ. මගේ ප්‍රොෆෙසර්ස්ලා කියනවා මගේ ගෝලයා මට වැඩි හම්බ කරනවා කියලා. මං කොහමද කිව්වා මං අස්සලා ඉන්නේ උඹ හැමදාම ඔය වගේ විහිළු තමයි කරන්නේ වලෙන් කො කඩේ ගිල්ලෙන්ද යන්කෝ කියලා අම්මා කතා කරා මෙන්සට ඔළුවට ගත්තේ නේ ඉදහමට ඇති වෙච්ච සතුට රසයෙන් එළිවෙයි. එතකොට මම දන්නවා ආසන්නේ මට පැවිද්ද තියෙන කියන ජොබ් එකේ හිටියනම් මට කවදාකවත් කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේකට කල් බල බල ඉන්නකොට ඉතින් මේ දේවල් අද අපිට කියන්න කොන්දපණ ඇති ගුරුවරයෙක් කවුද ඉන්නේ? ගුරුවරයෙක් කියන්නේ උඹට අරක දෙන්නම් මේක දෙන්නම් කියලා කොම්ප්‍රොමයිස් කරන එක නේ කරන්නේ. සර්වචනන්සේ මේ කියන තමන් බලාපොරොත්තුවක් තිබ්බනම් ඒ බලාපොරොත්තුෙන් තමන් දවනවා පුළුස්සනවා. බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක මේ ජීවිතේ ඉන්න කට්ටියත් එක්ක නම් ඉඳලා කරන්න බෑ. මේගොල්ලෝ වැඩේම අපිට බලාපොරොත්තු ඇති කරන. කොහොමද මේ බලාපොරොත්තු ඇති කරන්නේ? අර කියන කාම ලෝකේ ඇහ කන දිවනාසය කය මන පිනවනවායි කියන එක අපිට ලෝකේ ඉන්නකොට වළක්වන්න බෑ. බොක්කට බත් ඕනේ නේ, බුදියන්ට ඇදක් ඕනේ නේ, ඇසුරු කරන කට්ටිය ඕනේ. ඒකේ ඉඳගෙන ඌ අයින් කරන්න හදන්න යන්න එපා. ඒ අසුචි ගොඩක ඉඳගෙන අසුචි තල්ලු කරලා තල්ලු කරලා අයින් කරන්න බෑනේ. අසුචි ගොඩේනේ ඉන්නේ. දැන් බලන්න අපි මෙතෙන් ආවනේ. දැන් මෙතෙන් ඉන්නවනේ කාන්තා බිරිමි පැවිදි වෙච්ච අය. ඒගොල්ලෝ ගිහි ගියේ අතහැරලානේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ තාවකාලිකව අතහැරියන්නේ. ඒ මොකද අර වරව නරක නිසා නෙවෙයිනේ. මේ වැඩි ගැඹුරක් මේ ආධ්‍යාත්මයක් මේකේ තියෙනවා. ඒක ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් වෙනම දෙයක්. මෙන්න මේ පැන්නට පස්සේ මේ විවිධාකාර රූප විනීම භාවනාවට කරදරයක්. විවිධාකාර ශබ්ද ඇහිම භාවනාවට කරදරයක්. විවිධාකාර ගන්ධ සුවඳ භාවනාවට කරදරයක්. රෑටත් කෑමක් නැහැ. දිවක් පිනවන්නේ නැහැ. බුදියන්නේත් කවුරු හරි එළලා දීව පැදුරක. අපිට ওই ගෙදර තියෙන නවීන උපාංග අනම්මනම් මුකුත් නැහැ. ඇහෙන්නෙත් බන දරුවෝ නොදකි අරකා බාන නොදකි. උඹ ඇහෙනකොට ඉතින් අප බොක්ක වුණත් පෙරලෙනවනේ අනිත් පැත්තනේ. ඇයි මෙච්චර කල් කිව්වා නෝ දරු සම්පත කරක් සම්පත මට දින බලාපොරොත්තු තමයි එකම මගේ ජීවිතය කියනකොට කපල දාකුවාම මේකේ හිටියත් බහන නොකර මේකේ හිටියත් දෙයිය පුතුන් වදින්. හැබැයි ඒකේ පරමාර්ථ වශයෙන් මේකේ හිටියයි කියලා කියන්නේ අපේ හිතේ තියෙන වීතික්‍රමණ කැලේ සයින් කරලා අපි අරමුණට හිත දැම්මා කියන එකයි. මේ ඇවිල්ලා ඉන්නේ නිකන් මේ වෙන දේවල් වලට වෙන්නේ අරමුණට හිත ගන්නනේ. අරමුණට හිත ගත්තාම වීතික්‍රමණ මට්ටමේ කැලේ විතරක් නෙවෙයි පරිඋත්ථාන මට්ටමේ කැලේ කියන නීවරණත් එකක්වත් නැහැ. අපි ඉස්සරහම දවසේ කතා කරා ඒක. ඒ නිසා අපි එක චිත්තක්ෂණයක් හිතුවයි හිතුවයි හිතයි කියලා හිතනකම ඉඳගෙන ඉන්න බව දන්න. හුස්ම එන බව දන්නව යනවා නෙවෙයි කියලා දන්න. යන බව දන්නවා එනව නෙවෙයි කියලා දාන්න. නැත්තම් හුස්ම පේන්නේ බිම්බෙනව හැකිනව තියෙනවා කියලා දාන්න. මේ හැම චිත්තක්ෂණයකම අපි කරන්නේ අර කාම ලෝකයේ අයින් කරුවයි කියන එක පරමාර්ථ වශයෙන් සාතික කරන්න පුළුවන්. කට්ටිය කියයි මට එක දිගට ඉන්න බෑ කියලා. මම දන්නවා ඉතත් ඒක ඇහුවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ යන බස් එකට ගොඩ වෙන්න පුළුවන් කියලා. ගොඩ වෙච්ච එක මම බහිනවා. ගොඩ වුණාට පස්සේ තියෙන්නේ බස් එකේ කොහොමද එල්ලිලා ඉන්නේ කනේ. ඒකනේ අපේ දැන් මේ බණ කියන එකෙන් අයිකත් වෙලා කරන්නේ. ඒ නිසා අපි යම් චිත්තක්ෂණයක තමයි මේකයි මූල කර්මස්ථානය කියලා හිතාගත්තා නම් ඒ අරමුණට ගොඩ වෙච්ච ගමන් ඒකට කියනවා ආසේවනප්පති කියලා. ඒ අරමුණ ඇසුරු කරනකොටම කාම ලෝකයේ 100%ක්ම දාර්ශනික වශයෙන් අයින් කරාවෙන. ඉතින් ඒක අපේ නෑයෝ බලලවත් නෑනේ. උත්සාහ කරලවත් බලන්නේ නෑනේ. ඒගොල්ලෝ හිතන්නේ මේ කාම ලෝකේ ඉඳගෙන අරවා තරංග අහ ගහ ඉන්න එකනේ කරන්නේ. අපිටත් බයිනවනේ. කිසු දුඹලට ওই කැලීර ගිහිල්ලා මොනව කරන්නද? ඔච්චර ඉගෙන ගත්ත එක රටට සේවයක් කරපංකෝ කියලා මට තාමත් බයින. මම කරන්න කියන්නේ රට ඔයිට වෙඩි කැළඹෙනවා. ඒ නිසා සේවය නොකර ඉන්න එක ලාභයි.
දැන් දේශපාලනඥ අවුරුදු 70 ගණනක් කරලා කෙලවලා තියෙන්නේ. හැම එකටම බයිනෝ. ඒ නිසා මම සේවය නොකරු එක තමයි මම කරපු ලක්මනියට කරපු ලොකුම සේවය. ඒක මම දන්නේ. මේක කියලා දෙන්න පුළුවන් කාටවත්. දැන් මං කිව්ව මිසක් කවුරු කියන්නේත් නැහැ නේ මේක. නමුත් අරමුණකට හිත යෑමෙන් ඔය ඔක්කොම අපි සාතික කරලා පෙන්වනවානේ. දැන් මෙතන ඉන්න කට්ටිය ඔක්කොටම මේක වෙලා තියෙනවා කියන අදහසෙන් මම මේ කතා කරන්නේ. නැත්තම් අපි මේක උනර පස්සේ පොඩි සාකච්ඡාවක් යනවා ඒක මතක් කරන්න. දැන් ගිය කෙනා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. කනකොට කන බව දන්නවා. දත් මදිනකොට දත් මදින බව දන්නේ. ඇවිදිනකොට ඇවිදින බව දන්නේ. ඇවිදිනකොට හිත පිට ගියයි කියලා දන්නේ. බත් කනකොට හිත පිට ගියයි දන්නවා කියන අදහසෙන් මං ඉන්නේ. දැන් මේ තරම් සෙනඟ තියෙන වාහනයක් අප්ප ගන්න නැතුව අපිට ටිකක් දුර යන්න පුළුවන් වුණයි කියලා කියන්නේ හුස්ම රැලි 10ක් 15ක් සක්මණ පියවර 10ක් 15ක් මේක විශ්ව කර්ම වැඩක් මේක කඹේ විදිනා වගේ වැඩක් මේක ගඟ දිගේ ඉහළට පේනා වගේ වැඩක් අන්න මෙහෙම අරමුණ දිහා බලාන ඉන්නකොට ආනපානෙ ගත්තොත් ඒකේ 11 ආකාරයක් හොල්මන් කරනවා ආනපානී අතීත අවස්ථාවක් තියෙනවා වර්තමාන අවස්ථාවක් තියෙනවා අනාගත අවස්ථාවක් තියෙනවා මට ඊයේ නම් ආනපානී හොඳයි අද නම් හොඳ නැහැ. මොන හේතු නම් හරියයි අද හොඳ නැහැ. නැත්තම් වැඩි නම් අද හොඳයි. කාලයේදී ගේව අරේ ආනපානී මාන තුනක් තියෙනවා අතීත අනාගත වර්තමාන. ඒ වගේම හීන ප්‍රණීත කියලා සමාහලට හරි මන ආපයි. ආනපානී වලට හරි හොඳයි සමාහට ආනපානී තියෙනවා හරිම කම්මැලි. මොන කරන්නේද හුස්ම තමයි ඉති ඇති වැඩක් නැහැනේ. හුස්මනේ හුලන්නේ කියලා ආනපානෙම අප්‍රසන්න වෙන වෙලාවක් ප්‍රසන්න වෙන වෙලාවට ආයතන ඕලාරික සුකම කියලා හොඳට ආනපානෙ නාස්පුඩු පුරවාගෙන යනවා නාස්පුඩු පුරවාගෙන එනවා ඊට හොඳට තේරෙනවා මේ ආස්වාස ප්‍රසවාසය නෙවෙයි තව ටිකක් කලහන්ට යනවා දන්නෙත් නැහැ එනවා දන්නෙත් නැහැ හුස්ම නම් තියෙනවා අඳුනන්න බෑ සුකම වෙනවා සූක්ෂම වෙනවා ආය වෙලාවක් තියෙනවා ආනපානෙ සිද්ධ වෙනවා පේනවා අර ඈත තැනක මම ඉන්නේ මෙතන ඈත පේනවා ඉඳපුගම් මේක ඉඳපුගම් ලං වේගන එනවා දුරේ සන්තිකයක තව එකක් තියෙනවා ආනපන සිද්ධ වෙන්නේ මේ නහයෙන් පිට නැත්නම් නාසිකාග්‍රේ සමහරට මේක ඇතුළට ඇතුළට ගිහලා මොලේ ඇතුළට සිද්ධ වෙනවා වගේ පේන අජ්ජත් වෙන්න පටන් ගන්න මේ වෙන තැන අපි අල්ලගන්න පොයින්ට් එක පටන් ගන්නකොට සමේ මැද මේ තියෙනවා සමහරට එළියට යනවා හුස්මත් එක්ක එළියට යනවා අවධානය සමාට ඇතුලෙන් ඇතුලට යන මේ 11 ආකාරයක් තියෙනවා මේ 11 ආකාරයේ කෙරුවේ නැත්නම් ආනපනී කෙරුවයි කියලා කියන්න බෑ කියලා සර්වජන් වහන්සේ දේශනා කරා ඉතින් මේ ඔක්කොම බලන් ඉන්නකොට කවුරු හරි හිතනවා නම් කෝවි ගොරෝසු උනත් සියුම් උනත් ප්‍රිය උනත් අප්‍රිය උනත් ළඟ උනත් දොර උනත් ඇතුලේ උනත් පිට උනත් අතීත අනාගත වර්තමාන උනත් මම කරන්නේ කුසල් පුරෝණ එකක් නැත්නම් සත්‍ය වදන එකක් ඒ වෙලාවේ කාම ලෝකේ නැහැ ඒ වෙලාවේ කෙලස් වෙන්නේ නැහැ මේ 11 ආකාරෙම කැපයි ඉතින් මේ වෙනකොට ඉස්කෝලේ යන කාලේ අපිට භෞතික විද්‍යාව ඉගන්නේ මාන තුනයි. දිග බලල උස. දැන් මාන හතරට ගියා රියැලිටි කියලා තව එකක් දැම්මා. දැන් මාන 11ක් කතා කරනවා ක්වොන්ටම් ෆිසික්ස් වල. ඉහළම මට්ටමේ ගුරුවරු. බුදුරජාණන් වහන්සේ මේ හුස්මෙත් 11 ආකාරයක් අවුරුදු 2600කට ඉස්සෙල්ලා කල්පනා කළා. මම ඉතින් බැලුවා ඒ ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන එකයි මේකයි සමාන කියලා එච්චරම මට සමානකමක් තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම බල බල ඉන්නකොට ඔක්කොටම සිද්ධ වෙන එකක් තියෙනවා. ආනපානෙත් එක දිගට හිටියොත්, පිම්බීම හැකිලිමත් එක දිගට හිටියොත්, සක්මුණත් එක දිගට හිටියොත්, ඒක එන්නේ එන්නේ දියාරු වෙන්න පටන් ගන්නවා. එපා වෙන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයේ කියෙන් තරම් ලොකු වෙනසක් නැහැ. වම දකුණ දෙකේ වෙනසක් නැහැ. යන්නම් වාලේ විදිනවා වගේ එකක් වෙනවා. ඉබේ නිකන් අනායාසෙන් සිද්ධ වෙනා වගේ වෙනවා අර තිබිච්ච විචිත්‍රත්වය අපි හිතන්නකෝ පොකිරිස්සෙක් කියලා අඳු නැති එකෙක් බවට පත් වෙනවා ලස්සන තිබුණු අඳු බඳු මුකුත් නැහැ නිකන් තියෙනවා කන්නද්දෙක් ගලවලා බලපුවාම පොකිරිස්සගේ තේන බොද වෙච්ච ගතියක් නේ මෙන්න මේක සිද්ධ වෙනවා මොන අරමුණෙත් මේක සිද්ධ වෙනවා එතකොට දැම්මට හරියට මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියන තුන පදස්ථානයක් තියුනේ පාදමක් තිබුණනේ දැන් ඒක නැහැ හුස්ම නම් වැටෙනවා මේ මේක ආස්වාස ප්‍රස්වාස වෙන් කරන්න බෑ ඇවිදින එක නම් ඇවිදිනවා gediya pitin මේක හරියට වමද දකුණද කියලා අදාළත් නැහැ හැබැයි සතිය තියෙනවා ඒ කියන්නේ අර ගත්ත රූප කර්මස්ථානේ එන්නේ එන්නේ ඔද්දල් වෙන්න පටන් ගන්නවා අපි මේකට කියනවා අක්‍රමිකතාවයට යනවා
අපි මේකට කියනවා අපිලිවලට යනවා. අපි මේකට කියනවා බලාගෙන ඉන්න කෙනාගේ ඔළුව අන්‍ය විහිිත වෙන්න පටන් ගන්නවා කියලා. එහෙ නැත්නම් අන්ධබන්ද වෙන්න පටන් ගන්නවා කියලා. පේනවා නිකන් ඔක්කොම දිය වෙලා ගියාට පස්සේ එකම අච්චාතුවේ කෑල්ලක් වෙනවා. ඔක්කොම තලපික කෑල්ලක් වෙනවා. ඔක්කොම සන්තතියක කෑල්ලක් වෙනවා. එතකොට ඒකට තියෙන රුචිය ඒ තියෙන විචිත්‍රත්වයේ එන්න 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 අඩු වෙනවා. එතකොට බලාපොරොත්තුවක් තියන්න බෑ. අර කාම ලෝකේ බලාපොරොත්තුවක් තියෙනවා, රූප ලෝකේ ටිකක් තියන්න පුළුවන්. මේක ආස්වාද මේක ප්‍රසන්න. ඒකත් හැඳි ඇවිලා ගියාට පස්සේ කිසිසේත්ම මේ ලෝකේ මොනම අරමුණකවත් බලාපොරොත්තුවක් තියන්න බැරි ගතිය එනකොට තමයි අපි සලුවක සාදාලා නැගිටලා යන්නේ. හරි කම්මැලි අප්පා එපා වෙනවා, කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා. අරමුණත් නිකන් ඒ නිකන් ආවට ගියාට වගේ දික්කසාද වෙන්න හදනවා ගෑණියක් වගේ කැඩෙන දීගෙට පේන්නේ. ඉතින් මෙතනින් එහාට යආගන්න බෑ. මෙතෙන් එහාට බලාපොරොත්තුවක් තියන්න බෑ. අනිදි ඉවරයි. එනිසා මේ භාවනා කළ විනාඩි 10න් 15න් හරියට කතාව දන්න කෙනාට පණිජියක ඉඳලා නිරූපදි තැන්ට යන්න පුළුවන්. ඒක තමයි බුද්ධජානකයන් සඳහන් කරන්නේ නිවන් දකින්න කිච්ච වෙනකොට අප්පණිත ශුන්්‍යත අනිමිත්ත කියලා කතාවක් වෙනවනේ. අප්පණිත කියලා කියන්නේ පණිජියක් අපි බලාපොරොත්තුවක් ඇතුව ගියේ ඒකත් නෑ, අනපණිත් නෑ. මේ කය මේක හුඹහ වගේ පේන්න පටන් අර ගන්නවා. අතෙන් ගියාම කය පේන්නෙත් නෑ. ඇස් එක වහගන්නේ ඇරලා බලනකොට පේන්නේ. අන්නේ විදිහට අර මේක මේ බලාකුළු අධ්‍යා බලනවා. ඒක පාට බලාකුළු දිවිලා යනවා. කොහේ යනවද හොයන්න බෑ. ඒක පාට මේ ගන්න බහල වෙනවා. ආන්න මේ කටයුත්ත කාම ලෝකෙදී අදහන්න බෑ. කාම ලෝකේ මගේ නිත්‍ය දේපොළ සීමාවල් හදියට දාගෙන වැට කඩු ගන්න ඇති කරගෙන ලියන්න එපා. දැන් මෙතන එහෙම ගහපු සේරම බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට මානසික අසහන තියෙනවා නම් සිසොෆීනියා බයිපෝලා හොඳටම තදයි. අර බලාපොරොත්තු ත්‍යාණිකේ ගමන සම්පූර්ණ බලාපොරොත්තු සුන් වෙනවනේ. මොකද ඒකට ලෑස්තියක් නැහැනේ. අපි හිතාගෙන ගියේ එන්නේ තව තහවුරු වෙයි. මගේ බුද්ධියටම සින්න වෙයි කියලා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ දැක්ම මේ සූදානම් ශරීරේ මේ මයින්ඩ් සෙට් එක නැතුව භාවනා කෙරුවොත් හැමදාම නැගිටින්නේ භාවනා වැරදිලා. මේ දැක්ම මේ දර්ශනය මේ මයින්ඩ් සෙට් එකේ ගියොත් අනේ අපිට කොච්චර කාලයකට ඉස්සෙල්ලා මේ පණිවිඩය ඇවිල්ලා තියෙනවද කියව ගන්න දන්නේ තුනා භාවනා කම්මැලි වුණායි කියනවනේ. එහෙම නැත්නම් එපා වුණායි කියනවනේ. මේ මිනිස්සු කහින්ද ගන්නවනේ. වැස්ස වහින්ද ගන්නවනේ. එහෙම නැත්නම් මැස්ස ඇවිල්ලා වහනවනේ කියලා අපිට මොකද්ද මොක උස්නා ගැතියක් එන්නේ. අපි ඒක පුද්ගලිකව කවුන්ට් කරලා දා ගන්නවා මිසක් ආ මේ භාවනාවෙන් මේ සිදුවෙන එක කරගෙන කරගෙන යනට එපාවීමක් සිද්ධ වෙනවා. කොයි දෙයක් පහු වෙනකොට කොහොකෝ වෙනවනේ. මෙන්න මේක සාකච්ඡා කරන්න තමයි මේ ගාථාවල් බුදුජානසී දේශනා කරා. ඒ උපදී නිරුපදි බවටපත් වෙන්න. නැත්නම් අනිමිත්ත ශුන්්‍යත අපණිහිත කියන. අනිහිතේ කියලා කියන්නේ පණිදි අපි වස්තුව තැම්පත් කරනන් දීලා බැංකුවකාරී මේ නිදානෙක හරි. ඊටසේ මරණ වේලාවේ නිදානේ පුතාට කියලා දෙන එක නේ අපි කරන්නේ. ඒ වගේ අපිට තියෙන හැම කෙනාටම එකතු කරගත්ත පොදියක්. පණිදියක්. විකාශ කරනවා. බලාපොරොත්තු සුන් වෙනවා. ඒක වෙලා තියෙන්නේ. අපි හිතන එක වැරද්දක් කියලා. අපි හිතන එක මොස්පේජ්ජක් කියලා. අපි හිතන මේක ආමංගල්‍යයක් කියලා. අපි හිතන මේක අභද්‍ර කාරණාවක් කියලා. ඉතින් ඒකට හේතුව ප්‍රධාන හේතුව ගුරුවරයාගේ දුර්ලභකම. ගුරුවරයා මේක ඔතෝක එන එන උගන්වන්නේ. හොඹ උල උල උගන්වන්න ඕනේ. ඔය කම්මැලිකම තමයි යකෝ නිවනේ පෙර නිමිත්ත කියන්නේ. ඔකට ලෑස්ති වෙන්න නම් ඔය දරුවෝ ගැනවත් හරක් ගැනවත් බලාපොරොත්තු ගැනවත් නෙවෙයි, ඔය සියල්ලම සුන් වෙනවා. වස්තු සුන් වීම නෙවෙයි වෙන්නේ. තමන්ගේ හිතේ තියෙන අගය, හිතේ තියෙන මේකට ආරූඪ කරපු දේ, හිතේ තියෙන මේකට දීලා තිබුණ වටිනාකම සුන් වෙනකොට වෙන්නේ මොකද්ද? තමනුත් නැති කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ආත්මය, තමන්ගේ සක්කාය දිට්ඨිය, මේ මමයා කියලා පොර වෙන්න හදපු එක, අක්ක වෙන්න හදපු එක, අයියා වෙන්න හදපු එක, බුදුර වෙන්න හදපු එක, ගරු වෙන්න හදපු එක තේනවා මොන තරම් විකාරයක්ද මේකට කොච්චර පැට්‍රෝල් පුච්චලා තියෙනවා. හරියටියට බැලුවොත් ඒක නැති වෙන්න ඉච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් හිතන්නේ එහෙම අදහසක් තියෙන ළමයෙකුට පන්ති කාමරේ ටීචර් බලාපොරොත්තුවක් ඇති කරන පාඩමක් උගන්වන්නත් ළමයට මොකද වෙන්නේ කියලා. එයා දන්නවනේ මේ පිස්සු ඔක්කොම ඔතන ගියත් ඇති වැඩක් නැහැ. අර පොඩි කොල්ලෙකුට මම ඇත්තටම වඩක්ස කොල්ලෙක්.
ඌ කියනවා මේ භාවනා කරනවා භාවනා කරන කබඩ් එක තියාගෙන අරලා බලනකොට ඔක්කොම කුඩු 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 වෙලා යනවලු මුළු කබඩ් එකම මේ ගානක් යනවලු ආයසරේ බලනකොට ඔක්කොම කුඩු වෙනවා බලන්නේ ඔක්කොම පිච්චිච්ච දෙදලා පේටි ඊට මයිලඟ තිබුණා සම්මන්ත්‍රණය ගෙන ආපු චිත්‍රයක් තනතුර ස්ප්‍රේ වලින් ඇදලා තියෙනවා ස්ප්‍රේකින් ඇදලා තියෙනවා ඒක තියෙන කෝච්චයක් යනවා මුහුදු වෙරළා අයිනේ ළමයි සෙල්ලම් කරනවා බල්ලෝ ඉන්න ඔක්කොම තියෙන ස්ප්‍රේ පේන්ට් එක ඒක දාලා තියෙන්නේ සවුන්ඩ් කියලා නම. මේ කෝච්චි යන සද්ද ඇහෙනවා වගේ. මම මේක මේ ළඟ ෆොටෝ එකක් කරලා හදුවා පුතාඹට පේනවාද මේක මේ මුළු චිත්‍රෙම විශාල චිත්‍රයක් තනි කර චිත්‍ර වලින් ඇදලා තියෙනවා. උඹට සැර වැඩි මේක. නෑ නෑ සවාංශ මට හොඳට තේරෙනවා. මේ මුළු ලෝකෙම තියෙන මේ චිත් ගොඩක් එකතු කරලා හදනවා මේ ගෑණියක් කියනවා මේ මිනිහෙක් කියනවා මේ සුබ කියනවා මේ අසුබ කියනවා. ඒකල්ලි වෙලා මූ ගිහිල්ලා කිව්වලු අම්මට මට ඉස්සර ලකුණු 95ක් ගන්න පුළුවන්. දැන් 98 99 දක්වා යන්න පුළුවන් මොකක්ද අම්මා ඉගෙන ගන්න නැති වැඩි ඉගෙන ගත්ත මිනිස්සු පිස්සු කෙන නැටි පේන්නේ නැති කියලා උඹ වගේ ඉල්ල ධම්ම ජීව ආමරේ ගහගන්නේ මට කියන්න එන්න එපයි කියලා අම්මා මට ලියලවල කියලා ඌ කියන මට ෂුවර් ඉස්කෝලේ ගියොත් නම් පාස් වෙන්න පුළුවන් පාස් වෙලා ඇති වැඩි මොකක්ද මූට පුළුවන් ද අපිට යමක් කියලා දෙන්න මේ මේ කතාවකින් හැර වෙන දෙයක් උඹට දුන්නා මම උඹට අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා ඌ කියන්නේ ඇලේ දුලේ ගංගාවේ දී ඇල්ලේ මගේ හිත නෑ මාව පිනවන්න සනසන්ඩ මිනිමුතු රන්වතින් බෑ දැන් මොනව කරන්නද මේ කොල්ලට දැන් මේ අම්මලට තාත්තලට එහාගේ චින්තනයක් අම්මලා තාත්තල මේ මැටි අදහස් කියලා සලකන අරූප පේනවා ඕන තරම් ඉන්න අවුරුදු පහේ ළමයි මේක දන්න මොකද උන් බ්‍රහ්ම ලෝක වලින් ආපු උන් දිව්‍ය ලෝකනේ මේ අම්මලා මේක මනුස්ස ලෝකෙට කවන්න හද අර අම්මලාගේ තියෙන උරුලයි ගැටි කිකිලි කරන්නේ කුකුල් ගඳ ගහනවා පැටවුන්. බැල්ලි කරන්නේ බලු ගඳ ගහනවා. තෝපි ගස්සන ගඳ මොකද්ද කියලා කියන්න බෑ. දෙවියෙක් එන්නේ නැතුළු ගව් තුනක් කිට්ටුවකට මිනිස්සෙක් ඉන්න විවාහක. හදු ගඳ කියලා මේකට කියන්නේ සදු සදු ගඳ කියලා කියන්නේ. මේක හොඳ නැති හින්දා අපි විශ්වාස කරන්නේ ජීවන සුවඳ කියලා මේක. අනේ සෙනගක් ඉන්න තැන එන හුළඟක්වත් එපා. රස ගඳක් තාරයි. ඒ සෙනගේ ඉන්න තැන මනුස්ස සුවඳ නැත්තම් බුදුජාණන් වහන්සේ දාසින විජන වාතී කියලා. ජනයාගෙන් තොර වාතී. කවුරු ප්‍රසවාස කරපිට නැහැ අපි ආස්වාස කරන්නේ. මිනිස්සු නැහැ. ඉතින් ඒක තේරෙන පොඩි දරුවෙකුට පොවන්න ගියොත් එහෙම මේ මේමයි මේ මේමයි කියලා අර දරුවට ගුරුවරයා පිළිබඳව මහපු කද්දෝ හැඟීමක් ඇති වෙනවනේ. අම්මලා තාත්තලා පිළිබඳව. මේක කියලා දෙන්නත් බෑනේ සර වැඩිනේ. නමුත් අව탁සීරු කරන්න එපා. අව탁සීරු කරන්න එපා. අපි මේ නරක වෙලා හිටියට අපිට මේක තේරුම් ගන්න පැය ගණක් යන්නේ නැහැ. හැබැයි මේ මයින්ඩ් සෙට් එක තියෙනවා. ඒ දැක්ම තියෙනවා. ඒ තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ අප්‍රමාදී කියන වචනේ පාවිච්චි කරේ. අපි ඉන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙලා. කාම ලෝකේ රජ වෙන්න. ඒක අසුචි වලක්. ඔය කාම ලෝකේ අසුචි වලට රෙක්සොන සබන් කැල්ලක් ගිහිල්ලා කිව්වොත් එමේ කස්ටි වලින් නාල සබන් ගාලා සුද සබංගාලා කොණ්ඩකට දාලා අසුචි වලේ නාලා හායි කොහොම නෑවත් ගන්න ඉස්සලත් අසුචි ගෑවට පස්සෙත් අසුචි ඕකේ නම් ඔය කක්කාවේ නම් හොයන්න දෙන්න එපා මොනවාක් කරා රූප ලෝකේ ඉඳි ටිකක් හොඳයි අපි කරලා තින්නින්ද උඹ දිනේ කරලවත් නෑ හැබැයි ඉන්නකොට මේ රූප ලෝකෙත් බොඳ වෙලා යන බව ලොඳ වෙලා යන බව අක්‍රමික වෙලා යන බව අපිලිවලට යන බව අන්දමන්ද වෙන බව දන්නේ නැත්නම් අනේ එන්නේපායි ගා වැඩමුළුවට අපි ඒකම තමයි මතු කළේ දැන් අපි එක එක අම්මලාගේ දරුවෝ එක එක තැන් වලින් ආවේ මෙන්න බුදුචාන් වහන්සේ කියන දේ අපි පුළුවන් තරම් උත්සාහ කරන මේක දිරව ගන්න බෑ වුණයි කියලා බලාපොරොත්තු වත් හරින්න එපා ආයෙ අඬ තින්න අර ක්‍රෙක්ටෝන කැලක් කරන කක්කවලටද එතින් ධර්මදේශනා නැතසම් ඉර දිනාට දැනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා මේ වැඩමුළු ඉන්නත්ගේ කාලදරණ මොකක්ද දන්නේ අපි කරන්නේ නම් මේ බණ ඉවරනට පස්සේ පැයක් විතර කයි වරු ගන්න. මොකද ධර්ම සාකච්ඡා කියලා මම කියන්නේ. ඉතින් ඒක ආදරේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ බණ භාවනා ගැන හෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිත ගැන හෝ මොනවාරි ප්‍රකාශයක් කියන්න යමක් තියෙනවා නම් කර්මා කළා ධර්ම සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම කර්මාවෙන් ඉල්ලයි. අස්සරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් එක ලිඛිත වාර්තාවක් ලැබිලා තියෙනවා
ඒත් සමගම සින්දුවක් ලැබිලා තියෙනවා ස්වාමින් වහන්සේ රෝහිණී මෑණියන්ගෙන්. අපි සින්දු පස්සේ දාමු මුතන මෙතන ඉන්න කට්ටිය මම හිතන්නේ මූණ සවුස් වෙනවා සින්දුවක් දානවා කියලා. අපි ඉස්සර වාර්තාව බලලා ධාර්මික වෙලා ආගමික වෙලා පස්සේ බලමු සින්දු අහන්න ඔබ කිව්ව වැඩි කල් වැඩි කිව්වා. අපි ඒක වාර්තාව ආලෙමුකෝ. එහෙමයි ස්වාමින් වහන්සේ. ගරු ස්වාමීන් වහන්ස සක්මන හබල් ගානා අයුරින් සිදුවන පාද චලනය පෙනේ. සිතුවිලි පැමිණ යයි. සමහර සිතුවිලි ටික වේලාවක් නතර වී ඉඳ යයි. රූප ශබ්ද තිබුණාට බාධාවක් නැහැ. සක්මන සෑම විටම සිදුවන්නේ මේ අයුරින්ය. පර්යංකය මූලික කමඨහන හුස්ම රැල්ලයි. මුලදී තියෙන්නේ ළඟ රළුයි ප්‍රනීතයි. පර්යංකය ගත වෙද්දී දුරට යනවා. රඩු බව නැති වෙනවා. හීන බවක් ඇති වෙනවා. පේනවා. පරයන්ක පරිසරය තුළ මූල කර්මස්ථානය තියෙනවා. වෙන දේවල් මුකුත් නැහැ. වෙලා ගත වෙද්දී මතක ඇතුල් වෙනවා. සමහර මතක පිළිගන්නවා වගේ ටිකක් ඉඳලා යනවා. සමහර මතක පරයන්ක පරිසරය සම්පූර්ණයෙන්ම අවුල් කරලා දානවා. සාමකාමී බව නැති කරනවා. වික්ෂිප්ත කරලා දානවා. නමුත් ඒ තුළින් හුස්ම රැල්ල පේනවා. පරයන්ක පරිසරයට ශබ්දයක් ආවා. දෝංකාර වෙලා නැති වුණා. මොනවා වුණත් එකලස් මනසකින් බලා ඉන්නා බවක් පේනවා. පරයන්කය තුලදී තිබුණ ප්‍රසන්න බව පරයන්කෙන් මිදෙන විටත් පැවතුණා. එදින්දා කටයුතු පරයන්කෙන් මිදී සිහියෙන් යුතුවම යෙදුණා. පරයන්කයේදී ඇතිව තිබූ සහනකාරී බව ටික ටික නැති වී යයි. අමනාප ඇතිකරන සිදුවීම් බොහෝ සිදුවේ. අමනාප පරිවුට්ටාන මට්ටමේ නතර වේ. කමටහන් ලැබේවා. තෙරුවන් සරණයි. වර්තාව එපමණයි ස්වාමීන් වහන්ස. නැයි කියනකොට මට කාරණා තුනක් ඔළුවට ආවා. එතන මම ප්‍රපංච කරලා තියෙනවා කියලා ප්‍රශ්නේ නම්. බල් ගාන උපමාව පාවොක් සෑද ස්වාමීන් වහන්සේ පෙන්නනවා. පිරිසක් අට දෙනෙක් විතර එකතු වෙලා හබල් ගාන බෝට්ටුවක් ගැන හිතනකොට තරඟ ඉදිරිපත් වෙච්ච රෝවින් කියලා තියෙනවා. එතකොට ඒ ඔරුවේ පැල්ලේ එක්කෙනෙක් ඉන්නවා ජය කනුව තියෙන පැත්ත බලන්න. පිටිපස්සේ ඉන්න අවර පෙත්ත තියාගෙන අවර පෙත්ත එක්කනට උපදෙස් දෙනවා. පොඩ්ඩක් දකුණුට අල්ලපන්, පොඩ්ඩක් වමට අල්ලපන්. දැන් පුළුවන් තරම් කෙලින් යන්න එපා ජය කනුව ගාවට. ඉතින් එතකොට කාරණා තුනක් තියෙනවා. එකක් තමයි හබල් ගාන අය. අනිත් එක්කන අවර පෙත්ත ඉන්න එක්කන, අනිත් එක්කන තැල්ලේ ඉන්න එක්කන. මේ වගේ තමයි විතක්ක, චේතනා සහ මානසිකාර කියන තුන්දෙනා වැඩ කරන්නේ. විතක්ක හැම වෙලාවෙම ආස්වාසේ ප්‍රස්වාසේ ආස්වාසේ ප්‍රස්වාසේ කිච්ච සබල් ගන්න. මේක වම, මේක දකුණු කියලා. ඉතින් ඒක අපිට පේනවා ඇවිදිනකොට හබලකින් නිකන් හබල් ගාලා ඉස්සරලා තල්ලු වෙනා වගේ උන් තල්ලු. ඒකට 15ක් 16ක් විතර කට්ටිය එක විදියට කෙරුවේ නැත්තම් එක්කෙනෙක් අනිත් පැත්තට හබල් ගෑවොත් එහෙම අර ට්‍රෙන්ඩ් එක ගන්න බෑ. ඉතින් ඒක උගා පුහුණු කරන්නේ. ඒක කියන විතක්ක කියලා. ඊට පස්සේ චේතනාව තමයි ඉස්සරහම ඉන්නේ තැල්ලේ. ඒ අරගොල්ල බලන්නේ මේ මේ එල්ලේ දිහා. ඒගොල්ල ගහගෙන ගහගෙන යනවා. අරගොල්ල මෙයා ඒ අයට උපදෙස් දෙන්නෙත් නැහැ. අවර පෙත්ත හරවන අවර පෙත්ත කියන එක දන්නවද? රඩර් එක කියලා කියන්නේ. පොරු යටට තියෙනවා මේ පෙත්තක්. මෙහෙම හැරෙව්වොත් පොරු එහාට හැරෙනවා. මෙහෙම හැරෙව්වොත් මෙහාට හැරෙනවා. වතුර යට තියෙනවා පොඩි පෙත්තක්. කුරුල්ලන්ගේ අර පිටිපස්සේ පෙඳේ තියෙන්නේ. අර යනකොට එනකොට බානකොට උන් ඒ පෙඳෙන්නේ ඔක්කොම ගන්න තඩු දෙකෙන් කරගෙන තල්ලු කරන එකනේ. ඒ අවර පෙත් ඉන්න එක තමයි මානසිකාරය. ඉස්සරහ තියෙන චේතනාව. ඉතින් අපි භාවනා කරගෙන කරන යනකොට අපි දිගටම හබල් ගගා යනවා. යනකොට අපිට තේරෙනවා යන්නේ කෙල් ගහ ගන්නද බොල් ගහ ගන්නද කියලා තේරෙනවා. ඉතින් හරවන්න පුළුවන්කම තමයි මානසිකාරය කියලා කියන්නේ. උනාට පස්සේ දන්නවා මෙහෙම වුණොත් මෙහෙම කරන්න. මෙහෙම වුණොත් මේ කුසිත වුණොත් වීර්ය වැඩන. වීර්ය වැඩන මෙනි කිරීම නතර කරනවා. සද්ධා වැඩන ප්‍රඥාව ටිකක් දාන්න. ප්‍රඥා වැඩන සද්ධා ටිකක් දාන්න කියලා ඔගේ බොඩි කියනවා පොළොස් සැඹුලට යෙදෙනවා වගේ. ඒ වේ දේවල් වැඩි නම් දීප වටේ අම්මා තියාගෙන ඉන්නවා, ලුන් ටික තියාගෙන ඉන්නවා, අනම්මනම් තියාගෙන ඉන්නවා. එන්නේ ඒ පද්දම හදාගන්න එකට බුදුහාමුදුරු උදව් කරන්නේ නැහැ. ඉතින් ඒකට ගත්ත උපමාව තමයි හබල් ගන්නවා කියන්නේ. හැබැයි මේ කතා කරලා තිබුණා ඒක දෙවි. ඊගාවට භවනාවේදී ඔය 11 ආකාර වලින් යන්නේම ආකාර පේනවා. සියුම් වෙනවා, ගොරෝසු වෙනවා, ප්‍රණීත වෙනවා, සුකුම වෙනවා, ලං වෙනවා, ඈත් වෙනවා. ඉතින් මේක කෙනාගේ දෝෂයක් නෙවෙයි. සතියේ දෝෂිකුත් නෙවෙයි.
මේ ඔක්කොම කවදාවත් නැති තරම් උස්මේ තියෙන විවිධාකාර මුණක් පේන්න පටන් ගන්නවා. අපි මේ බලලා නැහැ නේ, අපි බලලා තියෙන්නේ අල්ලපු විතර ගෑනි කිය මුණතනේ. ආනපානේ මුණත බලන්නේ නැහැ නේ, අල්ලපු විතර පූෂා ජනේලෙන් බලන්නේ. මම මොකද පූජේ දියා බලන්නේ, අම්මා නෝන ආනවා මොකද තමයි ජනේලේ අරගෙන යාගේ ඉතර තියා බලන්නේ. උස්මේ කවදාකවත් මුණත් බලලා නැහැ නේ අපි. අත්‍යන්තම දේ ඒක පේනකොටත් ඒකෙන් හයක් වැරදිලා කියලා අපි හිතනවා, පහක් හරි කියලා හිතනවා. ඒ කියන්නේ යන්නේ අඩමානෙටම තමයි. මේ හයක් දැක්කා, මේ ආකාර දැක්කයි කියලා ඒක නිකන් වාර්තා කරන්න, ඒකේ තීන්දුවක් කරන්න යන්න එපා. ඒ වගේම මේ ඇතිවෙන නුරුස්නා ගතිය සංසාරේ ආසාව නිසා සංසාරේ කන්නේ. මේ ඉපාවීම මේ කිච්චර කනමුලට ආවට පස්සේ ඒක පවත්තන එකයි කරන් තියෙන. දිගටම ඉඳ ගන්න එපා. ඒක කියන්නේ දුකසේ දරා සිටිනවා කියලා. දුක් මේක හරියට කරත් එක කරත් රෝදිත ඇක්සල් එක ගිහිල්ලා වදින්න බොස් කීදී තියෙන්නේ. දන්නවද මේ වචන දන්නවද? කරත් රෝදේ ඇක්සල් එක උඩනේ තියෙන්නේ, ඇක්සල් උඩනේ රතේ තියෙන්නේ. ඉතින් මේක පුදුම විදිහට තද වෙලා තියෙන රෝදේ. ඒකනේ අපි එන රෝතෙල් දම දම කරන්නේ. මේ කැරකෙනකොට කොච්චර කැරකෙනවද කියලා හිතන්නේ. කැපෙනවද කියලා හිතන්නේ, ආංගිරි ගන්නවද කියලා හිතන්නේ. ඒ නිසා අපි කතා කෙරුවොත්, ක්‍රියා කෙරුවොත්, හිතුවොත් මේක කරකෙන්නේ නැති වුණත් දුකනේ. දුකසේ දරා සිටීම. ඉතින් අපි මේ කයට තියෙන ආශාව නිසායි, හිතේ කය ශරීරෙ තියෙන ආශාව නිසායි ඕමිජොත් කොර වෙයි, ඕමිජොත් ස්නායු රෝගයක් වෙයි, ඕමිජොත් තරක වෙයි මේකේ වෙයි කියලා මේ කයට තියෙන ආශාව නැගිටලා නම් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඔක්කොම නිවන වැරදිලා තියෙන්නේ කාය ජීවිත අපේක්ෂාවෙන් කියලා ඉන්ද්‍රිය ධර්ම හදාගත්ත කෙනාට පේනවා. ඒ නිසා මේ විදිහට අපි වාර්තා කරනකොට මේ වාර්තා කරපු කෙනාගේ අදහස, වාර්තා කරන කෙනාගේ අත්දැකීම අපේ අත්දැකීමක් බවට පත් වෙනවා. මොකද වාර්තාව හොඳයි. උගලෙනේක අඤ්ඤපඤ්ඤං කතා කරනවා. අල්ලපු ගෙදර මෙහෙම වුණා, ඊයරාට පතෝල කෑවා, පතෝලට ලුණු මදි වුණා. වැදන්නේ නෑනේ. ඒව අදාළ නෑ. මේ කියලා දේ යෝගාවචරණ තේස්. නිසා වාර්තාව හොඳයි. ඒ නිසා මේක දිගට කරගෙන යන්න පුළුවන් නම් ජය වේවා. කරල පැහැන් මොනම හේතුවක් නිසා හෝ මේක දිගට කරගෙන යන්න බැරි නම් දෙයයන් ආශිර්වාද දොස් කියන්න එපා. අල්ලපුගේ මිසු හුණියම් කරලා කියලා හිතන්න එපා. මගේම තකතිරුකමයි, මගේම තෘෂ්ණාවයි. ඒකෙදි කරගෙන යනවා නම් ප්‍රශ්න තියෙන තරම මං යනවා කියලා යාට ආයේ නිවන් දකින්න ඕනේ නැහැ. ඒ දැක්ම ඇති. යායතුව නිවන් දැක්කා වගේ තමයි. මොන බාධාව ආවත් ඒක ගණන් ගන්න. ඒ කියනවා කිව්වට දන්නා මේක ඉවර කරන්න බෑ. මේකෙන් දැනගන්න ඕනේ බලාපොරොත්තු සුන්ගෙන. මේ හොඳ ලස්සනට තිබිච්ච ලස්සන අපි හිතන්නකො බුදුගේ මල්ලාසනෙ තිබුණායි කියලා. පුළුවන් කියලා බක්කාලා ගහලා. ආයෙ ගිහිල්ලා මල් තැම්පත් වෙන්නේ පිළිවෙලට නෙවෙයිනේ. එවෙනත අපි හොඳ කෑම මේසෙකට ගිහිල්ලා විවිධ වර්ණ, විවිධ සුවඳ, විවිධ ගඳ, විවිධ රස කාලා වමනෙ කරනවා. කාටද කීතා කියන මේ හොඳ කෑම වේලකින් ගත්තින් පොඩ්ඩක් කාලා බලපන් කිය. කබරේ කොටනම් පුළුවන්. ඒ වගේ තමයි මේ අපි ගත්ත ලක්ෂණ දේ වමාරණ. එතකොට ඒකේ ගන්න දෙයක් නැහැ. ඒක තමයි බුදුදහම අපිට පෙන්වන්නේ. මේ දෙකිස් කුණපේ කියලා. එහෙම නැත්නම් ඇටි ඇටි දකින්නයි කියලා ලක්ෂණ දහදලා පෙන්වන්න හදන නෙමෙයි. මනමාරි පොරුවේ ඉන්න එක නෙමෙයි පෙන්වන්නේ. සිද්ධාර්ථ කුමාරයා ගිහි අරින්ද යංගාවසේ නාටිකාංගනාවල නටනකොට විචිය වැත්තට ඇරුණානේ. ඊට පස්සේ මොකද උනේ නාටිකංගනාව? ඒක දැකලා තමයි ගී කියත ඇති. දන්නවනะ සුද්දෝද රජුර නාටිකංගනාව යවන්නේ. මේ පර හැත්ත එක්කනේ බලන්නේ ඉතින් මේ මිනිහත් අනිත් පැත්ත ඇරිච්චාම කාට පෙන්නන්නේ? ගෑනුන්ට ඔන්න විදිහම කරන්න ඕනේ. මේ පුම්බගෙන අර කෑලි මේ කෑලි පෙන්නගෙන යනකොට අහක බලා ගත්තනම් අරුන්ට වෙද්දි රෙවෙනවා. ඒක බලන්න කවුරුත් නැත්නම් මොකද්ද මේ නාටකම? අතන එක ප්‍රේක්ෂකයා හිටි, එයා දික්ක පැත්තට හැරම ඉවරයි. එනිසා මේ ආනාපානේ නටන හැටිලා නටන්න ඇති. බලාගෙන ඉන්නකොට එයා මේ එයා තුල මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ 11 සාගර ඔක්කොම තියෙනවා. හැබැයි කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඉතින් නීරස භාවයේ තමයි තපස කියන්නේ. ඒ නීරස ජීවිත කරනවා. භාවනා කරන වීර්ය කියන්නේ ඕකද? බ්‍රහ්මචරී කියන්නේ ඕකට. අපි රැයින දැන්න කාලා තියෙන නිසා අපිට එච්චර මං හිතන්නේ තේරුම් ගන්න අමාරුයි කියලා. මේ තව කන්න තියෙනවා.
ඒක මේ අපි කාපු තරන්නේ මේ මේ ලෑස්ති මනස තියෙනවා නම් සූදානම් ශරීරය තියෙනවා නම් මයින්ඩ් සෙට් එක තියෙනවා නම් අලියකට ඉන්දියාප්පයක් ගන්නද මේ ඉතුල් පිටින් කාපු අලියට ඉන්දියාප්පයක් තිබම හකරෙවි අපිට ඉස්සරහට විඳින්න තියෙන්නේ අලියක් තිබේ ඉන්දියාප්පයක් කොලේතන කාගෙන යන එකයි කියන්නේ ඉතින් මේක නාට කියන්න තියෙන්නේ හොඳයි වාර්තා හොඳයි මේක දිගට කරගෙන යන්න පුළුවන් නම් ඔබ පින් කරලා තියෙනවා දිගට යන්න බැරි නම් දැන් ඉති කරන්නේ එහෙනම් පෙර ආත්මේ පින් මදිකම තියෙන්නේ ඒක නිසා පුළුවන් වේවා කරගෙන යන්න පෙරපින් තිබේවා කියලා ප්‍රාර්ථනා අවසරයි ස්වාමින් වහන්සේ මේ පැත්තෙන් තව කෙනෙක් අතෝසවලා තියෙනවා අවසර ලබා දෙන්නද ඔව් ඉන්ද්‍රාණි කතා කරන්න පුළුවන් එයා කතා කරන්නේ නැති හැබැයි ස්වාමින් වහන්සේ තව කෙනෙක් අතෝසවලා තියෙනවා මම අවස්ථාව ලබා දෙන්නම් යානා මහත්මිය කතා කරන්න අවසරයි ස්වාමින් වහන්සේ එනවා නම්මට දැනගන්න ඕනේ මම භාවනාව කරගෙන යනවා සමත පූර්වාංගම විපස්සනාව ඔබ වහන්සේගේ උපදෙස් තමයි පිළිපදින්නේ දැන් ආනාපානී උෂ්ණ සියුම් වෙන අවස්ථාව දක්වා භාවනාව කරගෙන යනකොට හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දතාවයටපත් වෙලා උපාදාන ආදී නිදහස් වෙලා නිදහස් තැනක තමයි නිතරම ගත කරන්නේ. ඉතින් ඒ විදිහට හැමදාම භාවනා කරනකොට ඒ නිදහස් තැනට යන්න පුළුවන්. ඉතින් ඒ අනුව භාවනා කරගෙන යනවා. මට උපදේශක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. එතදී කරදර නැත්නම් තියෙන ආශාවත් එපා වීමක්. නිදහස් තැන එහෙම දෙයක් නෙවෙයි නිදහසේ හිත කිසිම දෙයක උපාදානයක් නැතුව ඉන්න පුළුවන් අපි හඳුනේ. එහෙනම් මොකටද ප්‍රශ්න අහන්නේ? මේ මෙතන මොකක් ප්‍රශ්නක් කියලා බෑනේ. ඒක දිගටම ඒ විදිහටම කරගෙන යනවද කියලා තමයි දැනගන්න. හරි. ඒක විදිහට යන හොඳ නම් අපිට කරගෙන යන්න පුළුවන්. හොඳ නැත්නම් බාධාවත් තියෙනවා. හොඳ නරක දෙක නැත්නම් ඉතින් ප්‍රශ්න අහන්න ඕනේ. එහෙමයි. මේ නැති තැන තමයි ප්‍රශ්න අහන්නේ. කඩප්පුලිකම් කරන්නේ නොකමාවත් කරන්නේ දහපදුරා වැඩ කරන්නේ එක හඳින් තනි පයින් කරන. භාවනා කරලා හරියයන් හොතල් මාර්යා කියන්නේ. මම මේ භාව කතා කරන මාදි නෙමෙයි බනින්නේ. ආදරයට මේ කියන්නේ. මේ වෙලාවට සැකයිපදින එක තමයි මානවයාගේ තියෙන අනිවාර්ය හිතන මේ හොඳ දෙයට සැක පොදන්නේ තමයි චිකිත්සාව කියන්නේ. ඉතින් ගෙදෙට්ට ආවත් යාළුවා අපිට සැකයි. ඒකෙන් අර සම්පූර්ණ බත පිළුණු වෙනවා. ඉච්චර උණුනේ ගෙනත් දීපේ එක පිළුණු කර ගන්නවා. මොකද පව් වලට එහෙම වෙන්නේ නැහැ. හොඳට එනකොට අනිවාර්යයෙන්ම ගන්දෝ නොගන්දෝ කියලා හිතනවා. ඉතින් ඒක හොඳට ලියලා තියාගන්න මෙච්චර විවේකතනකට ගියත් ඒකත් ප්‍රශ්නයක් කරගන්න. භාවනාවේ උත්තරේ ප්‍රශ්නයක් කරගන්නවා. මනුස්ස මනස කියන්නේ අන්න එහෙම ක්‍රේල් වෙච්ච එක. අපි කොණ්ඩේ නෙවෙයි ක්‍රේල්ලා තියෙන්නේ මනස ක්‍රේල් වෙලා තියෙන්නේ ඒක ඉදි කරගෙන යන්න පුළුවන් නම් උඹත් දිනුම් මාධ්‍යම ප්‍රශ්නෙට උත්තරේ ඉච්චරයි මම ප්‍රශ්නයක් කරගත්තොත් භාවනා උත්තරය ප්‍රශ්නයක් කරගත්තොත් ඉතින් යාට හම්බෙන හැම දරුවෙක්ම ප්‍රශ්නයක් කරනවා හැම හරකෙක්ම ප්‍රශ්නයක් කරනවා හැම පණිවිඩයක්ම ප්‍රශ්නයක් කරනවා දරුවෝ ඒකේට කමන්නේ ඕක ගණන් ගන්න තු හිතියනවා හරක් හිටියර ගමන්නේ උන් හරක් කොහොමද තනකොළනේ කන්නේ අපේ තනින් කිරි බොන්නේ නැහනේ මොන පණිවිඩයක් මට තිබ්බත් මම මෙච්චර කෑදර මිනිස්සේ දන්නවනะ ප්‍රශ්න නැහැ පණිවිඩ දැටි කරන එක නෙවෙයි ප්‍රශ්නේ මම කඹරන්නේ ආවල් දෙයට කියලා දන්නවනะ බොක්ක මෙච්චර මඩ තිනවයි කියලා දන්නවනะ කනකොට රාත්තල් ගන්න දන්නවනේ දිරහත් තමයි ඒ නිසා ඕක දිගට කරගෙන යන්න ලැබේවා ප්‍රශ්න ඇහුවට කමන්නේ නැහැ මොකද අනික් අයට මේකේ ලාභයක් තියෙනවානේ. දොස් කියන්නේ නරකයි. ජීවිත කිරීමේ ශක්තිය සහ මේ අවංකව භාවනා කිරීමේ ප්‍රතිඵල තියෙනවා. මේ නිසා ඉතින්දි සැකකරන එක තමයි මානවයාගේ ප්‍රත්‍යඥයාගේ වැඩේ. ඒ වගේ දේවල්ට සැකන බුදුජානකයන් පහළ වෙලා ඉන්න කාලෙම සත්‍යාස්ත්‍රෝඩු අනුගමනය කරන විශාල පිරිසක් හිටියා.
ඉගොල්ලන්ට පේන්නේ නැහැනි. මේ බුදුරජාණන් වහන්සේ මේ සාරව සංඛේ කල්පලක්ෂයක් පෙතුගොල්ල අවුරුදු 45 ලෝකෙ ජීවත් වෙනවා. ඒ කාලෙත් ඒගොල්ල එක එක සාස්ත්‍රුන් වහන්සේලා සිටියා බුදුහාමුදුර තරහ වුණේ නැහැ. යොක්කම ආධ්‍යාත්මික මිනිස්සු. නමුත් ජීරක දාලා තියෙන විරස් එකට. පාගන්න පාගන්න යන්නේ පස්සට. ඉතින් අද කාලේ වෙනකොට කොච්චරක් තියෙන්න පුළුවන්ද නේ? ඒ නිසා අපි ළඟ තියෙන විශ්වාසය තමයි අපිට පෙරගමන් කරුවා වෙන්නේ. අපිට තියෙන අවිශ්වාසය. ඒකයි අද මෙච්චර දික්කසාද. කතාදවලට වැඩි අද දික්කසාද. sexual jealousy. මේක හැදෙන දරුවගේ මානසිකත්වයට කෙලින්ම බලපාන. එහෙම නැති පවුල් නැහැ. මගේ මිනිහට ගෑණියක් තියෙනවා. මගේ ගෑණට වෙන මිනිහෙක් ඉන්නවා. ඒක කියන්නේත් නැහැ. ඉඳ ගන්නවා, කුසීපරඳ ගන්නවා, ආලිංගන කරනවා. මේ දරුවට තේරෙනවා. ළමා අපචාර සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමයි වැඩෙන සතියට තේරෙනවා. අපි මේ හරිපාරේ යද්දි හකට. ඒක ඉතින් බුද්ධිකව ගන්න එපා. මේක තමයි මාර්යා කියන්නේ. අපි මේ වෙලාවේදී වෙන ගෙඩිය වාගේ කඩාගෙන යන්න පුළුවන් නම් එයාට සෝවන් කියලා කියනවා. එයාට සැක නැහැ. යන පාර පිළිමද සැක නැහැ. ඉතින් එයා තමන්ගේම කේස් හිස්ටරි එක. ආපු පාර තමයි තමන්ට සාක්ෂිකාරය වෙන්නේ. නැවත කල්පනා කරලා බලන්න මේ වගේ දෙයක් ආපුවම මම විශ්ව ගත්තේ කොහොමද? බුදුහමරගේ ක්‍රමේ එපා මට. ජේසුස් ශාන්ති ක්‍රමෙත් එපා. නබි දාවිදගේ ක්‍රමෙත් එපා. ගුරු රයි ක්‍රමෙත් එපා. බුගොඩරය. අන්න එකට අවශ්‍ය තන්නේ ආත්ම විශ්වාසය. ඉතින් ඒක තමයි අද ඉන්න මිනිස්සුන්ට කායවත් නැහැ. එකෙක් ගාල් තමයි. ඔක්කොමලා කවුරු හරි පිටිපස්සේ යන බැලියෝ. වාල්ලු. එහෙම නැත්නම් බංගලොත් වෙච්ච කට්ටිය. යානක ගෙලින්ක යන්න ඕන කියලා හිතුණා නම් එයාට ආයෙ සෝවාන් වෙනවා කියන එක රහත් වෙනවා කියන ප්‍රශ්නේ නැහැ. මොකද එතකොටත් වෙලා. අනිත් විශ්වාසය ඇති කරන්න අපි කතා කරන්නේ අපි යනවා ඊගාව එකට. තව පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද අපි හැමෝම? හා හා. හා මේ ඒක ධර්ම කරුණක් සම්බන්ධයෙන් නලකලාපිය සූත්‍රයේ දේශනා කරන විඥානයේ සහ නාම රූප දෙක අතර අර බටකොටු මිටි උපමාව ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඇති වෙන්නේ විස්තර තියෙනවා පරිසම්පාද දේශනවල මේ දවස්වල හැමදාම බදාද අඟහරුවාද සාකච්ඡා කරනවා පොටෝ එක දාලා තියෙන බටකොටු දෙකක් තමයි. ඕක මේ කෙටි ප්‍රශ්නකින් උත්තර දෙන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඉති බුදු ජානකේ බුදු උනේ තෝකේ. ඉති මේ මූදු හත් කෙලවරක ඉඳලා ඉවරලා මේ විනාඩි පහට විස්තර කරලා දෙන්න බෑ නම මම එහෙම ඉච්චරම ලක්ෂණ ඇයි නිසා මම කනගාටු ප්‍රකාශ කරන නමුත් උත්තර ඇත්තේ. ඒ නලකලාප සූත්‍රයේ පිළිබඳවත් එහෙම නැත්නම් ඒක අරගෙන පරිසම්පාදේ විස්තර කරන එකෙත් පොත් 8ක්වත් කියවන්න වෙයි. ඒකලත් ওই ප්‍රශ්නේ ওই විදිහටම අහනවා ෂුවර්. ඔය පොඩි ප්‍රශ්න නෙමෙයි ඔය ධාර ප්‍රශ්න. එහෙමයි. ඒක පොඩි මේව කෙටි පටු කරලා සලකන්න එපා. ඔය ගැඹුරු දේවල් අපිට තික මේ භාවනා කර කර යනකොට තමයි අපිට ටික ඔය පාසෙ අවුල් පාසෙ ලියන්නේ. එහෙම නැත්නම් උත්තර දීලා උත්තර දීලා ටිකක් කරන්න පුළුවන් බැරි නෑ. නමුත් අපි හැම අඟහරුවාදම ඕක සාකච්ඡා කරනවා පැයක්. ඊයේ පෙරේද අපි සාකච්ඡා කරා. දිගට යනවා. අන්න ඒකට සම්බන්ධ වෙන්නේ බලන්න කොච්චර අමාරුද කියලා මේ ප්‍රශ්න තේරුම් ගැනීම සහ උත්තරේ. ඒක නිසා මේ කෙටි ප්‍රශ්නයකට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට මේක දාලා කරන්න අමාරුයි. දැන් මේකෙන් කටහඬක් එනවා. ඔව් සියෝ දහම්ගේ. අර ඔතරයි මේ ඊයේ මේ මයින් ජායක සවින් නැසෙ පෙන්නලා අර මේ හෙලෙව්වට පස්සේ ඇවිස්සන එක ඊට පස්සේ tempත් වෙන එක දැක්ක ඊළඟ මට මතක් වුණා සවින් නැසෙ පරණ සවින් නැසෙ යහපු දේශනාවක මාත්‍රවේ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ උපමාව ගෞරවලකට වතුර දිගටම දිගටම වක් කරද්දී ඒ කොච්චර කාලයක් යනවද මේ ආපහු අර ඔක්කොම වර පණෝය ජරා වයින් කරන සම්පූර්ණ පිරිසු වතුර එන්න කියන කතාව මම අහලා තියෙනවා ඉස්සර දේ සමින් නැති දේශනාවක. ඊට පස්සේ මට අනිත් පැත්තෙන් ආපු එක තමයි ඔය සතිපට්ඨාන සූත්‍රය චිත්තානුපස්සනාව කියනනේ විකිට්තං වාචිත්තං විකිට්තං චිත්තන්ති භජනාති. ඊට පස්සේ අනිත් පැත්ත සංකිට්තං වාචිත්තං සංකිට්තං චිත්තන්ති භජනාති. ඒතර සාමාන්‍යයෙන් මගේ කමඨාණක් මම දුන්නු ගොඩක් වෙලාවට උදේ නැගිට්ටත් කොහොම තැම්පත් වෙච්ච හිතක් නෙවෙයි කමඨාණ වර්තාවයි මට ඉරිවත් කරන්න තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවක ගියාම මේ අර මේකට වටිනාකමක් දෙන වගේ එකක් දැම්මත් මගේ උළුව පොඩ්ඩක් රවුල් වෙන ගතියක් තියෙනවා. එතකොට ඒක මම කොහොමද විශ්ලේෂණය සතිපට්ඨාන සූත්‍රය. එතකොට ඒ විචිත්තං චිත්තං සහ සංචිත්තං චිත්තං කියන
එකට එකකට වටිනාකමක් තියනවාද අනිත් එකට වඩා කියලා දැනගන්න කැමතියි සාමයා. මේ දෙකේ වටිනාකමක් නැහැ. ඒකද සංකිට්ඨං චිත්තං සංකිට්ඨං චිත්තං කියලා දන්නවනම් නිවන්. දන්නේ නැත්නම් අපාය. විචිත්තං වා චිත්තං විචිත්තං චිත්තං කියලා දන්නවනම් සත්‍යයේ තියෙන සංසාර ගොඩ සංසාරින් ගොඩ. ඒක දන්නේ නැත්නම් එවන තැයික විනාශ කරන්න හදනවා ඊටම අපාය. ඉතින් අපි දන්නවා මේක කවරවලක්. කවරවල කියන එක දන්නවද? අරගුන් දෙ චූයත තුරන් හදලා තියෙන අන්තිමටම يعني ගොම අස්කට ඔරස් ගාල හේවදපන් ඔක්කොම එකතු වෙන තැන ඉත කොයි වෙලාවේ සිරි සිරි ගාලා පණු. ඉත ලොකු සාංශ කියනවා කවරවල සාමාන්‍ය හරකයි හැදියට අපි අපේ ගෙදර හවස් 3 දිනක් කීටි අපි බැඳලා තිබ්බා අඩි 2 4 අඩි 5ක් විතර වලක්. ඉත ඒක හරිම පොහොර. ඉතින් කාට හරි හිතුවත් මේක බොන වතුර ලිඳක් බවට පත්කරන හොඳට ෆිල්ටර් කරපු වතුර ටැප්පයක් ඇරියොත් රැටෙන වතුර ගානට ගවරවලේ කක්ක යනවනේ එළියට. කවදා පුළුවන් වේද මේ ගවරවල බොන වතුර ලිඳක් බවට පත්කරන්න? නැත්තම් අසුචි වලක් අරගෙන අවුරුදු 7ක් පරණ වෙච්ච හොදලා 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 ලිඳක් කරගන්න හදන්න කරන්න බෑ. ඒ නිසා බුදුජාණන් වහන්සේ සඳහන් කරා සවාසනා සකල ක්ලේශ දුරු කරන්න කාටවත් අත්ම බෑ. අපිට කෙලෙස් වාසනාව විතරයි. බුදුජාණන් ඒ නිසා බුදුජාණන් වහන්සේ හරිම අවාසනාවන්ත කෙනෙක්. මොකද සවාසන සකල ක්ලේශ අයින් කරපු කෙනෙක්. ඒකල තමයි අපිට කතා කරන්නේ. අපිට rahat වෙන්න ඔක්කොම සුද්ධ කරන්න ඕනේ නැහැ. කක්ක කක්ක බව දන්නවනම් ඒක රත්තරන්. ඒ නිසා ඒ හිත මේමයි කියලා ඕක සමායට හිතවිල්ලක්. විචිත්තං අචිත්තං කියලා කියන්නේ හිතන දෙයක්. ඒ කියන්නේ අප්‍රසාදෙන් කරන එක නෙවෙයි ප්‍රසාදෙන් කර. ඕකම බල බල හිටියොත් කාලයක් යනකොට කට්ටියත් අපිට කතා කරනවා අපිත් කතා කරනවා. ඒක තේරෙනවා මේ හොරාගේ අම්මයි පේන ඇහිල්ලක් නේ කරන්නේ. හිතවෙන කියන්නේ මගේ හිත විචිත්තයි කියලා. හිතවෙනේ කියන්නේ මම හිත සංකිට්තං කියලා. ඉතින් මේ දෙක පිළිබඳව අපි එක සාක්ෂි වාරකින් තීන්දුවට යන්න එපා. ලක්ෂ වාරයක් ආශේවනය කරපිට භාවනා කරා. භාවනා කරපිට බෞලීගත කරා. එතකොට තේරෙනවා කිසි කෙනෙක්ගෙන් සාක්ෂි ඇහුවට විනිශ්චය yaad වෙන්නේ නැහැ. තාම අපිට අතපයි කැඩලා නැහැනේ, මැරිලා නැහැනේ. මේ සංකීර්ණකමයි මේ විකීර්ණකමයි තියාගෙන සදාචාර සම්පන්න මිනිස්සුත් වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒකම බලන්න, ඒකම දක්නා සුල්ලේ ආනපාන සතිය කරන්න, සක්මන් කරලා බලන්න, බත් කරනකොට බලන්න, මූණ හොදනකොට බලන්න, දත් මැදිනකොට බලන්න, කොහොමද මේක වෙන්නේ කියලා. මේ මයින්ජායක කොහොම කෙරුවත් ඒ කක්ක ටික මේක නැති වෙන්නේ නැහැ. තැම්පත් වෙන එක විතර නෙවෙන්නේ මේ මිනිස්සයා හැමත භාවනා කරනවා කියලා කරන්න දෙනවා කක්ක තැම්පත් කරගන්න එක විතරයි. කක්ක නැති වෙන්නේ නැහැ. ඒකවත් බැරුවනේ ඉන්නේ. ඒක නිකන් වෙන්නේ. ඒ කුඩු තැම්පත් වෙනවා කියන තටමඬ ඕනේ නැහැ. ඒත් කුඩු ටික අයින් කරන්න ගත්තොත් මයින්ජායකෙන් වැඩක් නැහැ. කුඩු ඇවිස්සලා තියෙන එකයි කුඩු තැම්පත් වෙන එකයි ඊට පස්සේ කුඩු අයින් කරනවා කියන ඒවා ප්‍රධාන කාර්යාවලිය තුනක්. මේ සමත භාවනා සමත නෙමෙයි. සීල ශික්ෂා සමාධි ශික්ෂා කරන කුඩු ටික තැම්පත් කරන එක විතරයි අයින් වෙන්නේ නැහැ. එතකොට අනිද්දාසේ සතිපතර පෙන්වන්න බැරි වෙනවනේ. කුඩු ටික තියෙනවා. අපිට බිස්නස් එක කරගන්න බෑ. අද ඉන්න ගුරුවරු සේරම ඔන්න ඔතන තමයි කරන්නේ. කක්කටික එක තැනකට අරගෙන දාලා හරි පුතා බඩු ෂුවර් කියන. අපේ අම්මා කරන්නේ කලයට ඉංගිනේටයක් දාන. ඉංගිනේටයක් දාපම මොකද වෙන්නේ කියලා දන්නවද? මැටි කලයකට මොකද වෙන්නේ? බලයි මැටි කලය කියන එක දන්නවද? ඉංගිනේට කියන එක දන්නවද? වතුර කියන එක දන්නවද? අපේ අම්මා දන්නවද? කලයකට ඉංගිනේටයක් දාපම වතුර කලයකට මොකද වෙන්නේ? එක්කෙනෙක් අයියෙන් කතා කරපළමු. මොන් ගාන මේ කලයකට ගින්නට දාලා නැතුව වගේ කතාව ඇවිස්සලා තියෙනවා. අහලා නැහැ. අර ඉංජිනේරේ ඔක්කොම කලල් මඩ එකතු කරලා අඩියට යනවා. කලේ නමල ඔතෝ යා ගන්නකොට බොන්න හොඳයි. දැන් ඉංජිනේරට වලින් හදනවා මේ බීමක් කෝපි වගේමයි. ඉංජිනේරට බදලා කුඩු කරලා. මොකද ඒකේ තියෙනවා අර ඇක්ටිවේටඩ් කාබන් වල වගේ ඇඩ්සෝප්ෂන් කියන එක. ඇඩ්සෝප්ෂන් නෙවෙයි පටේ තියෙන ඔක්කොම බැඳ ගන්නවා. සෙවල ටික ඔක්කොම බැඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉංගිනේට විහිකල ගන්නවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි කරන්නේ. ඔය සමතේදී ඒක මහා ලොකු දෙයක් තමයි. හැබැයි 7-5ක වැඩක් නෑ. කක්කටික ටැම්පත් වෙන එක විතරයි වෙන්නේ.
මං කියන ඇවිස්සලා තියෙන කොහොඳයි දේනවා අඩුවන්නේ අයින් කරගන්න හිතන්නවත් පුළුවන් දැන් මම මේ මිනිස්සුන් උගන්වන්න දන්නේ කක්ක ටික වහලා තියාගෙන ඒකල ඔඩොක් වේදා ගන්න සාක් වේදා ගන්න මොකද මේ ඒක අවශ්‍ය කරන්නේ සෙනගක් එක්ක ඉන්නකොට විතරයි භාවනාවක් කවදාක සිද්ධ වෙන්නේ නැහැ සෙනගක් තුල ඔක්කොම දැනගෙන තනි වුණාට පස්සේ අපිට තියෙන මේ කක්ක වහන්න නෙමෙයි අපිට ඕනේ කක්ක කක්ක බව දැනගත්තොත් කක්ක වලට ඉන්න බෑ හඳුනා ගන්න එක වටනවා විචිත්තං අචිත්තං කියන්නේ අවිචිත්ත හිත සමචිත්තං අචිත්තං කියන්නේ සංසුන් වෙච්ච හිත ඔය දෙකම කක්කා ඔය දෙකම කක්කා අඩු ගානේ නැගිටලා යන්න එපා මම මේ කිව්වා කියලා හරිද මේ වඩන හැකියත් කක්කාක මොකක් අතාරින්ද අපි ජීවිතේ එපයි කියලා ඇවිල්ලා වඩන මේ සතියත් භාවනා කරනකොට අතාරින්න ඕන ඒක අල්ලගත්තොත් කාමෙම තමයි ඒක ඇද්ද ගුරු උන් වෙලා තියෙන ධම්මෝ විෝභිකවේ පහතබ්බා පගේ වදම්මෝ මහන්නේ මේ අමාදයෙන් තොපි ඉගෙන ගන්න ධර්මයක් උබලට අතාරින්න වෙනවා අධර්මී ගැන කුමන කතාවක්ද අපි දැනගන්න ඕනේ සත්‍ය ගන්න මොන ප්‍රයෝජනෙටද කියේ ඒ ප්‍රයෝජන වලට පස්සේ වික්‍රේ හේරක වගේ විසිකලද දැහැට දැන් දැහැට ගන්නක් කොහොමද විසිකලද ප්‍රයෝජන සලකා ගන්න ඒ නිසා සංකිට්ඨ හිත විචිත්ත හිත කියලා දන්නවනම් මං කියන වැඩි තු හැබැයි මේක දිහාත් ලක්ෂ වාරයක් බලන් ඉන්න ඕනේ අරකට සන්තෝෂ වෙනවා මේකට කනගාට වෙනවා කියන එක නැතුව බලන්න හිටියානම් අපි කියන එතකොට ඊට ඉස්සෙල්ලා පටන් ගත්ත එක නෑ කියනවා මම සමථ විපස්සනා සමථ පූර්වංග විපස්සනා කියලා. එහෙම පිටේ ඉඳලා ලේබල් දාන්න බෑ මේවට. කොයි වෙලාවෙත් ඔය දෙන්න එහා පැත්ත මෙහා පැත්ත ගහනවා. ඒ නිසා මම නැවත කියනවා සිවිලි ආමරණ දැන් ආයෙ ප්‍රශ්නේ නිර්වචනය කරන්නයි කියලා. මොකද්ද ප්‍රශ්නේ කියලා අපි ආයෙ නැවත සභාවෙ දැනුවත් කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ උනේ ඊයේ ඔය ස්වාමීන් වහන්සේ මයින් ජායක හොලවල වෙන්නවා ඊට පස්සේ ටිකක් නෑ ප්‍රශ්නේ කියන්නේ ඔක්කොම හරි වද දසන්නේ එහෙම තනස මොකද මටත් තේරෙන්න ඔබ ඉන්නේ අප්සෙට් එකේ කියලා තේරෙනවා අපි ඔක්කොටම තේරෙනවා ඒක ඉතින් ඊයේ සුමාන ඉඳලම තියෙනවා ඒක දන්නවනේ හරි ඉතින් ප්‍රශ්නයක් අහන්නතු ඉන්න මොකද්ද අප්සෙට් එකක් ඒමෙකුත් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ගියාට පස්සේ මට තියෙන කරදර හිතා ගන්න පුළුවන්. දවස පුරාම මෙයා තමයි උපස්ථාන දෙන්නේ. අයියෝ කනේ කිනිතුල්ලෙක් වගේ. කොයි වෙලාවෙත් ඇවිල්ලා ඒම් ප්‍රසන්ටේෂන් නම් මේ ප්‍රසන්ටේෂන් එක කරනවා. එයා හිතන්නේ මට ඇස්කම් පේන්නේ නැහැ මොකක්වත් නැහැ ඌට විතරයි ඈ කන තියෙන. පව් ඉතින් මට එහෙම කියන්න වීම ගැන ඉතින් එන්නේ. මම නිසාම තමයි රතු කැලිය ආවේ නැත්නම් එහෙම වෙන જાති එක්කනේ නෙවෙයි. ඒ ප්‍රශ්නයක් නෑ දැන් නෑ නේ. නෑ. එදිර අපි යන සින්දුවක් ගන්න. මේක කවුරුත් කතා උසන්නේ නැහැ. මේවල ඔක්කොමලා අඳගොළු වීවි. හා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තේ අර ඉන්ද්‍රාණි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගැඩි ඇයන්නේ? මාව ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඇහෙනවා. ගැඩි මම මේ ගැප් හෙලා හරපාන එක ස්වාමීන් වහන්සේ රෝහලේ කරන්න පටන් ගත්තා. මම ඇහෙනවා කියලා හිතනවා මම ජාදනපුර රෝහලේ වැඩ කරන්නේ මේ සතිමත් ජාදනපුර වාටුනේ මේ ස්වාමීන් වහන්සේ මම මන උපදේශන මනෝවිද්‍යාඥවරියක් විදිහට ඉන්නේ කවුන්සලින් සයිකලොජිස්ට් විදිහට අර මේ සතිමත් වසලිස්සා කිව්වොත් මතක් එයි කියලා හිතනවා ඔබ වහන්සේ. මොකක්ද කිව්වොත්? සතිමත් වසලිස්සා. ආ මට මතකයි. මේ සැරේ එක්සිබිෂන් එකේ තිබුණා ඒ වසලිස්සා ඔරිජිනල් පොත. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ මම ඒකේ ස්වාමීන් වහන්සේ ආයික පටන් ගත්තා මේ කවුද යාළු හොඳම යාළු සතිය තමයි හොඳම යාළු කියලා මට තාම ඒකට මේ හරියට වුණා තාම ලියමින් තියෙන්නේ එක මේ ගැප් වෙලා හැරගෙන කියන්න ආස හිතුණා ස්වාමීන් වහන්සේ ඒකට චුට්ටක් කරන එකද ගැන ස්වාමීන් වහන්සේ මේ ගැප් වෙලා හැර කියන්නේ මම මේ වාටුවේ පටන් අපිට වාටු දෙකක් තියෙනවා මේ වාටු අංක දෙකයි නම කියලා මේ වැඩේ තියෙන ස්වාමීන් වහන්සේ මේ රටේ තියෙන ආර්ථිකත් එක්කම නිසා වෙන්න ඇති හැබැයි අපිට දැන් මව්වරුන්ගේ අඩුවක් පවතිනවා කාලයක් එක්කම තියෙන සංඛ්‍යාලය ගැන එක්කත් බලද්දි දැන් හම්බ වෙන්නේ අම්මලා ටිකයි අපිට ඒක කරන්න එහෙම තියෙනවා ඉතින් හැබැයි හමු වෙන ටික දැන් කරන්නේ අම්මගෙනද
නෑ ස්වාමිනාස් මම කවුන්සලින් සයිකලොජිස් කතා කරන්නේ Java. අකෝ උඹ අම්මා කෙනෙක්ද? අම්මා කෙනෙක් අම්මා කෙනෙක් ස්වාමිනාස් දරු දෙන්නෙක් ඉන්නවා. ආ ඒකනේ ඇහුවේ ඉතින් මොකද අපබ්‍රංස කතා කරන මොන සයිකලොජිස්ද උඹලා? යකෝ දැන් අර නෙවිල් ෆර්නැන්ඩෙස් මට උදව් කරන්න කියලා බැඳලා නැහැ. ඉතින් මං කොත් තොට සුදුසු ගන්නෑ. මට සුදුසු ගන්නෑ මොකද වදපු කෙනාට තේරෙන්නේ මේ මේ විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා විද්‍යාව හදාාරපු කෙනා තමයි දන්නේ මේ හදාරන්න ගන්න එකන කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ ඔක්කොම හරහටනේ හිටලා තියෙන්නේ. ඊයාට උපදේශ දෙනවා ඒකට අනුග්‍රහ කරනවා කියන එක ලේසි නෑ. ඒකලගෙන වදපු ගෑණි විතරයි දන්නේ ප්‍රසව වේදනාව වන්ද ගෑණි කෙසේ දන්නේ කියලා. ඉතින් මේ කියනම් මණ්ඩිත් වන්ද ගෑණියෙක් නා ගැලපෙන්නේ නැහැ නේ. ඒකයි මම අහුවේ. දරුවෝ දෙක වදලා ඉන්නවා නම් උඹ ක්වොලිෆයිඩ්. උඹ නිඳ නේද දරුවෝ දෙන්න හින්දා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ එහෙම කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. එකෙන් මේ මම හිතුවා ඒත් මොකද අර මේ දරුවට වටිනවා වගේම ලොකු ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට අර ප්‍රසූතියෙන් පස්සේ බ්ලූස් කියන තත්ත්වය, ඒ කියන්නේ අපි අර කොහොමත් පෝස්ට් පාටම් එකක් වෙනවනේ පශ්චාත් ප්‍රසව නියුරෝසිය තත්ත්වයකයි සයිකෝසිය තත්ත්වයක් කියලා එනවා. මොකද මතනම් ඕල් තීරයක බොරුවක් බොරු තනි කර බොරු. ඉතින් ඒ නිසායි පටන් ගත්තා ආයි ස්වාමීන් වහන්සේ මේ අපේ තියෙනවා අම්මට 11 වෙනක් දෙන්න එපායි. අපේ අම්මට මම 9. ඒ 6 වෙනිද කොද පුතා නැති වෙලා. අපේ අම්මට දරුවෝ 9යි. මම 9 වෙනියා. අම්මට මතක නැතුළු වැඩි උදේ 3ටද හැන්දෑවේ 3ටද කියලා. දරුවෝ කාමරේ නටන්නේ. ඇඳුරු කදේ එදට පාන්දර 3ද ඒ තරම් දරුවෝ වදනවා කියන එක මේ රැයට කනව දවල්ට කනව. ඉතින් කොහෙද පෝස්ට් මෝටම් පෝස්ට් අනම්මනම් තියෙන්නේ. ඒ දවස්වල අම්මලව කතා කරලවත් නැහැ. ඒක කියන කතාව පෝස්ට් වෝ යුද්ධයකට පස්සේ. දරු ප්‍රසූතියකට පස්සේ. හැම වෙලාවෙම අපේ හිත නැවත වාක්‍යයක් ඒ තරංගේ යවනවා. එමෙම කළා තමයි හීල් වෙන්නේ කියලා ඉතියා ගන්නවා. ඒක නිසා මම කඩන් කන් දෙකම රුකුල් දීලා අහගෙන ඉන්නවා. ඕක දැනගන්න දෙයක්. කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්ස. මේ ඉතින් ඒක ටික ඒකත් පැහැදිලි කළා. මේ අර සතුටක් ඇවිදීම ගොඩක් කාලවට ඒගොල්ලන්ට ඉක්මනටම කරන්න, ඒ කියන්නේ පහසුයි. ඒ කියන්නේ ඒක ගොඩක් කාලවට හොඳට අල්ල ගන්නවා, ඉක්මනට කරනවා, ඒ ගැටයක් තියෙනවා. ජවදනපුර නෑ කොහෙද කිව්වේ ඉනෝ දැන් ජවදනපුර නේ හොස්පිටල් එක ස්වාමීන් වහන්ස. ජවදනපුර හිටපු ඩිරෙක්ටර් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරපු එක නා ගියපාර පෙරදිනේ කණ්ඩායමත් එක්ක මයි ළඟට ආවා. ඇවිල්ලා කතා කරලා ගෝය මගේ බැච්මේට් කෙනෙක් යුනිවර්සිටි එන කාලේ පැරලල්. ඉතින් ඒ නිසා අපි යවදම්පුර විශ්වවිද්‍යාලේ වගේම යවදම්පුර හොස්පිටල් එකේ සක්මන් මල්ලුවක් හදමු. අනේ එහෙමයි ස්වාමීන් වහන්සේ, මටත් ලොකු උමනාවක් තියෙනවා. හැබැයි ඉතින් පරිපාලිත ඉදමක්ද දැනුමද මොනවද ඕනේ ස්වාමීන් වහන්සේ? ඉතින් පරිපාලනේ ඉන්න කට්ටියට ටිකක් මේ ගැන අවබෝධය එදිම ලියලා දානවා. මම මේ වැඩක් කරනවා දරුවන්ට බඩදරු අම්මලාට. ඒක අත්‍යවශ්‍යයි මේ සක්මන එහෙම කිය අවිධින එක. ඒක ගොඩක් අඩු දෙමාපියන්ට අද ඒක සඳහා මේ මේකක් කරන්න පරිපාලනේ තියෙනවා. අපි ඉල්ලීමක් කරනකොට විශේෂ පරිපාලනේ අපිට කියයි හාඳ බෑදික. ඔය ඉල්ලීමක් අනේ මං කරන්න සම්මත මටත් ඒක ලොකු දෙයක්. කතා කරන්න ඕනේ. මම ඩිරෙක්ට් ලව්ව කතා කරවල දෙන්න. ඔයා මට ලියුමක් ඩ්‍රාෆ්ට් කරලා දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ, මම දාන්න ඩිරෙක්ටර් සර් තමයි. අර දැන් ඒගොල්ලෝ නෑ 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 මං කියන්නේ ආපං. එහෙමයි හිටපු ඩිරෙක්ටර් ගිය පාර විශ්වවිද්‍යාලයකට ආවා. මට දැන් මොවිත හම්බ වෙනවා ලබන සෙනසුරාදා. අද කියන්නේ මේ අපේ ගමගේස ඒකයි මට කන ගැටු මේ මං කියන්නේද වැඩක්. ලිව් මට ග්‍රාෆ් එක ලේවන්න පුළුවන්ද? එහෙමයි සමිනාස් මම මේ වන්න. ඔය වාර්තා වෙන්න ඕනේ. මම අසවල මම මේ වෙනකොට ගැබිනි මවුරුන් සඳහා මෙහෙම කරලා තියෙනවා. මම පුද්ගලිකව කැමැති, සමහරක් කට්ටිය මේකට කැමැති කැමැති නෑ. මම දක්න විදිහට වැදගත් දෙයක් තමයි ඒගොල්ලෝ මේ ඇවිදින එක. එහෙම නැත්නම් සක්මන් කරන එක. ඒ නිසා අපිට ජාතිපොළ විශ්වවිද්‍යාලයේ ඇතුළත mindful space and mindful garden දැල්දමල විශ්වවිද්‍යාලේ තියෙනවා දැනටම. මේක තමයි හොස්පිටල් එකේ ලිව්මක් ක්ලියර් ඩ්‍රාෆ්ට් කරලා එවන්න.
එහෙමයි සමනන්ත ඊට අමතර සමනන්ත දැන් මේ මම අපේ මල්ටි ඩිසිප්ලිනරි ක්ලිනික් එකක් තියෙනවා. ඒ කියන්නේ අර මේ ඔටිසම් හයිපර් ඇක්ටිව් දරුවන්ගේ දැන් ඒකෙදි සමහර හැම දරුවටම අමාරුයි. නමුත් සමහර ටිකක් දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට මේක පාවිච්චි කරන්න මම උත්සාහ ගන්නවා. ඊට අමතරව අපේ මේ කයාගව ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් එනවා ස්වාමීන් වහන්ස විදේශ සේවා එකෙන් දාන මේ පිටරට යන කියන්නේ විදිහට අපි ට්‍රේන් කරලා යන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකේ ආත්මකම දේශන ටික මං කරන්නේ මොකද ඒගොල්ලන්ගේ අර මනස ඉතින් විවිධ රස්සාවල් කරලා සමහර වෙලාවට මේ ගොඩක් විදායක මට්ටමේ හිත රස්සාවල් කරපු හැටි කෙනෙක් වගේ යන හදනකට තියෙන මානසිකත්වය නිසා මම තම මගේ මේ දේශන ටික මුලින් යන්නේ. ඒකදී අර මම පොඩ්ඩක් ඒකේ ඉස්සෙල්ලම පටන් ගත්තාම යාලට ගිහිල්ලා මයින්ඩ්ෆුල්නස් ටෙක්නික්ස් පටන් ගත්තට පස්සේ ඉල්ලීමක් ආවහම සමාධි මාරගෙන මම මයින්ඩ්ෆුල්නස් වෝකින් එකයි අර බිස්කට් එකක් අරගෙන ගිහිල්ලා අර මේ මම මල් බිස්කට් එකක් අරන් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අර ඊටපස්සේ බිස්කට් එක හතර ටිකක් අරගෙන පුංචි කාලෙට ගියන් කීකියා හරි සතුටින් ඒක මේ يعني ඒක අර කවදාවත් මේ මයින්ඩ්ෆුල්නස් වෝකින් කියන එක ඉතින් ඒ වගේ ඒගොල්ලන් ටච් කරනවා මම බටහිර මනෝවිද්‍ය හැම කෙනාටම කල්චරල් ෂොක් එකක් එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැදගෙන ගියාට ඒගොල්ලෝ පිටරට හිටියට ලංකාවේ තමයි ඔළුව තියෙන්නේ. හැදෙන දරුවෝ ඔක්කොම පිස්සු. එක්ක ඕටිස්ටික්. එහෙම නැත්නම් සයිකියාට්‍රික් එක්ක බුලීමියා. එක්ක නැත්නම් මේ ඇනොරෙක්සියා. මොකක් හරි හදාගෙන පිස්සුක ඉන්නවා. මේ ගමේ කෙටික ඉන්න මිනිස්සුන්ට මොන මගුලක් නැහැ. එහෙමයි සාරා. ලංකාවට එන්න වෙනවා කියලා රෙද්දෙර වෙනවා. අයියෝ පිටරට ගිහිල්ලා කොහොමද අප්පා ආයේ ලංකාවට එන්නේ? මේ මෙතන තියෙන එම්පීස් ඔෆිස්ිය. කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඕවා ඒ කට්ටියගේ අත්දැකීම් ලියනවා නම් පොඩි අත්දැකීමක් උනාට කවන්නේ. ලියනවා නම් අපිට තේරෙනවා මේ කොයි දේ කරන්න ගියත් රිස්ක් එකක් තියෙනවා. දරුවෙක් හොදන්න ගියත් පිටරට යන්න ගියත් වෙන මොකක් කරුවත් කියලා. ඒක අපි හදා බෙදා ගන්නවා මේ මානව දැනුමට මේක එකතු කරලා. එහෙමයි සමනාංශ මේ ඒක තමයි සමනාංශ දැන් ඇත්තටම කිව්වොත් එහම දැන් මගේ කරන සමස්ත මම හැමදේම ඔය බ්‍රීතින් ටෙක්නික අර අත තියලා හුස්ම ගන්නවා කියන එකෙන් තමයි කතා පැහැදිලි නෑ. නැවතිල්ල එමීට කියන ගෑනු කෙනෙක් කියලා හිතන්නත් පිරිමි කෙනෙක් ඉතලා කතා හිතලා එහෙම ඉතලා කතා කරන්නේ නෑ ස්වාමීන. එක්ස්ප්‍රස් කෝච්චිය යන්න වගේ නැත්නම් කෝච්චි පාරේ බස් එකක් යන්න වගේ තමයි සද්දයි ස්වාමීන් හංස මේ කතා කරපන් යෝධියේ රෝහලේ ඉන්න මේ අනිත් හැම වාට්ටුවකම ඉන්න විවිධාකාරයේ රෝගීන් මේ මම බලනවා. ඒ අපි බයිපාස් සර්ජරි කරනවානේ ස්වාමීන් වහන්ස හෘද රෝග සර්ජරි කරාට පස්සෙත් ඒ රෝගීන්ගේ අර අපි දෙන සෙඩේක් කරන ඒවාත් එක්ක ඉතින් එනවා. එතනදී අපට අපව ඒකට හුස්මට හිත තියන්න දීලා ඊට පස්සේ නිකම් විශ්වාස කරන ආසදයක් එක්කට ස්පිරිචුවලි දැනෙන ආකාරයට ගෙනිහිල්ලා අර බ්‍රීදින් නෑ ඒ ටෙක්නික් ඔක්කොම අපි ට්‍රයි කරලා තියෙනවා. ওই ජාදනපුර විශ්වවිද්‍යාලේ එහෙම හයිපර් ඇක්ටිව් දරුවෝ ඉන්නවනම් එහෙම නැත්නම් ඒ කැපිටිම අවරින් වැඩසටහන් තියෙනවනම් බයි සාමාන්‍ය ගානක් ඉන්නවනේ දෙතුන් දෙනෙකුට කරන්න බෑ. පරිපාලනයේ පැත්තෙන් ඕගොල්ලෝ අපිට එතිකල් රයිට්ස් අපිට දීලා නැත්නම් ආරාධනාවක් කෙරුවොත් ධම්මවිහාරී ආමරු තමයි ඔකට හොඳම. ආයේ මොකුත් නැහැ ඌට කිසිම පැකිලීමක් නැතුව යනවා. අන්තිගෙතරම කඩුවෙලෙම ඉන්නවා ධම්ම දස්සන ආමඳුරු. ඒ ස්වාමීන් වහන්සේ පිටපු ගුරුවරෙක්. හරියට ඕනෙම දෙයකට ගිහිල්ලා ඒකට ගැළපෙන සති ක්‍රීඩාවක් කරලා මේක හැකි සංඥාව ආරම්භ කරනවා. මේ අමාරු දෙයක් නෙවෙයි. ලෙඩ වෙලා ඔතන කිසි ප්‍රශ්නයක් නැහැ.
අපිට සාමාන්‍ය විදිහට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපේ වගේ සතිපාසලිත් පොඩි හෙල්ප් එකක් ඉල්ල ගන්න. හැබැයි අපිට යන්න බෑ ඉස්පිරිතාලට, අපිට ethical rights නෑ, අපිට මේ සදාචාරාත්මක අයිතියක් නෑ. අපිට ඕන කරලා තියෙනවා ආර්දනාවක්. ඊට වැඩිය මං කියනවා ඔය දැන් කියපු ටික විස්තර ටික දාලා ලියුමකට ගැළපෙන විදිහට අධිකාරියට ඉල්ලීමක් කරන්න. මේකට සක්මන හුඟාවක් වටිනවා. ඔය ජාතිපති විශ්වවිද්‍යාලයේ හොස්පිටලයේ පාවිච්චින බේතුලින් 50ක් කපලා අරින්න පුළුවන් සක්මනක් අඳුල්ලා දෙන්න. එහෙම මලු ගොඩක් ඕනේ. ඉතින් ඒක ලියන්න එපා. එතකොට අපිට කැපෙනවා. අපිට කියන්න පුළුවන් ඔය බේතුලින් කරන දින ගොඩාක් වැඩ සක්මනින් කරන්න පුළුවන්. ඒ නිසා අපිට සක්මනක් කරලා දෙන්න. ඒ වගේම සැසිවාරයක් කරලා පෙන්නමු අපි. කොළඹ පැත්තේ මට බය නැතුව බාර ගන්න පුළුවන්. මොකද ෆැසිලිටේටර්ස්ලා ඉන්නවා. මේ අපි අපේක්ෂා රෝහලෙත් කරනවා. පිළිකා තියන අය. ඔකට වීදමක් යන්නේ නැහැ. එහෙමයි. කරුවන් ඉන්නවා. ඒ නිසා ඉල්ලීමක් කරන්න දැන් මේ ඇති වෙච්ච කතාවේදී කවුද මේ මම මතක් වෙන්නේ නැහැ මේ කෙල්ලගේ නම. මේ කෝඩිනේට් කරන්නේ කවුද? අනේ තරංග මිස්. නෑ නෑ. නිරංජ සෝමනාරායන. අනේ නිරංජ ආන්න. ඔය නිරංජට ලියන්න. නිරංජ මැදිහත් යන්. එතකොට එකක් තමයි උතන සතිපාදල සිෂන් එකක් කරන්න ඕනේ. සෑහෙන ගාණක් සෙනගෝනි. දෙක තමයි ඒකට අවශ්‍ය සක්මන් මළුවක් හදාගන්න එක අත්‍යනකුත් ඕනේනේ. අන්නේ දෙක මේ මේ ඉන්දිකාද ඉන්දිරාද මන්ද කවුද අල්ලලා මැදිහත් යන් වැඩේ. එහෙමයි ස්වාමීන් වහන්ස. මේ ડોક્ટર නීලමණි ඔය සම්බන්ධව කතා කරන්න ඉන්නවා ස්වාමීන් වහන්ස. ආ වටිනවා. ඉතාමත් ගෞරවයෙන් ස්වාමීන් වහන්ස. හොඳයි. ස්වාමීන් වහන්ස මම මේ මේ කතා කරපු එතුමියත් එක්ක කොහොම හරි සම්බන්ධ වෙලා ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂතුමා හා ඒ කණ්ඩායමට කතා කරලා කරන්න පුළුවන් උපරිමයක් කරන්න කැප වෙනවා කියලා කියන්නේ. මොකද පෝස්ට් එක? දැන් පෝස්ට් නැහැ ස්වාමීන් වහන්ස. නමුත් ඉතින් මගේ ගෝලියෝ තමයි හැමතැනම ඉන්නේ. එහේ ඉඳ ඉතින් මම කොහොම හරි බලන්න ඕනේ. ජයවර්ධනපුර හොස්පිටල් එකේ නෙමෙයි ස්වාමීන් වහන්සේ, මගේ මගේ ගෝලියෝ තමයි අධ්‍යක්ෂවරු වෙන්නේ ලංකාවේ. ඉතින් ඒක මට සතුටක්. එතකොට මම ඔබ මගේ ගෝලෙක් වෙච්චාම ඉතින් බලව මම ඉතත් ඉන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි. ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ මම ඒක ඉතින් හැමදාම පාද පරිචාරිකාව කියලා තමයි මම බාරගන්නේ. ස්වාමීන් වහන්සේ පරිචාරිකාව කියලා කියන්නේ ෆුඩ් මයිසිකල් එක. එහෙමයි ස්වාමීන් වහන්සේ, මම ඇත්තෙම ඊයේ තමයි ලංකාවට ආවේ. නමුත් මම ඉන්නේ පොත කියක් තියෙනවා යායේ තියෙන නෑ ස්වාමීන් වහන්සේ මම නෑ නෑ ස්වාමීන් වහන්සේ તો කොහේ හිටියත් බස්කෝලේ මාස්කඩේ කොක්කේලම එහෙමයි ස්වාමීන් වහන්සේ. මම කොහේ හිටියත් මම හැම වැඩසටහනම ඔබ වහන්සේගේ ගෞරවයෙන් ඇහුවා කියන්නේ එක නිස්සරණ වනයේ සියලුම වැඩසටහන්. ඒ මොන මොන ටයිම් මේක ඩිෆරන්ස් එක තිබ්බත් පුළුවන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ, පුළුවන්ද ඔය ගෝල ගෝලියෝ ටික එකතු කරලා මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරලා මුන් ටික අපිට ෆෝමල් හදලා ගන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ, එක සැරයක් අපි කරානේ. දැන් එක සැරයක් කරා. දැන් ඒ උනාට මම දැන් සම්බන්ධ වුණා හතර වෙනි එකට. එහෙමයි. 103ක් සම්බන්ධ වෙලා හිටියා. එහෙමයි. එහෙමයි. හතරක් කරන්න තියෙනවා. මං කිව්වා තවත් එකක් පටන් අරගන්න. එහෙමයි. ඊයේ අපි කොහොමද කරනවා ස්වාමීන් වහන්සේ? මං කරන්න ස්වාමීන් වහන්සේ. මේ සත උසුනවා කට්ටිය. අපි තියෙනවා ෆෝමල් මොඩියුල් 7ක් පැය දෙක ගානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක කරුවට පස්සේ අපි ඒගොල්ලන්ට සාතිකයක් දෙනවා. එතකොට ඒගොල්ලන්ට කියලා සාති පාසල කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම දැන් හරි වස්නවා ඒක. ස්වාමීන් වහන්සේ මම නොත් වෙස් ස්වාමීන් වහන්සේ අනුරාධපුර එහෙ අධ්‍යක්ෂතුමා ඔබ වහන්සේ කටුකැලියට ආව ගමන්ම ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙන ඔබ වහන්සේව බලන්න යන්නයි කියලා. ඉතින් ඒක කරුණාත් ගන්න දන්නේ නැහැ. මම ගියා ඇත්තටම ඉදාපති හම්බෙද්දී ගියා මහ ඇමති කියන්නේ අසම්පාරය. එහෙමයි. එහෙමයි. අමාරු වෙලා එතකොට මට කිව්වා යන් කියලා හොස්පිටල් එකට මට. එහෙමයි. තාම කරගන්න බැරි වුණා. එහෙමයි. මේ ඔය සාමාන්‍ය ඒ වගේ කෙනෙක් ගෙනල්ලා පොඩි ක්ලිනික් එකක් දාලා එහෙමයි සම්බන්ධ කරලා කරන්න පුළුවන්. මොකද මිනිස්සු සලකන්නේ ওই නිලවලටනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම අධ්‍යක්ෂ පළාත් අධ්‍යක්ෂතුමාට ඔබ වහන්සේව හම්බෙන්න නැවත මතක් කරන්නම්. මම කිව්වා ඔබ වහන්සේ කටුකැලියට ආපු ගමන් මම ඒක දැනුවත් කරා. නමුත් මම ලංකාවේ නෙමෙයි හිටියේ. ඉඳ මට ඉතින් හැමදාම කතා කරලා අහන්න බැරි වුණා ඒ හින්දා. නමුත් දැන් මම පළාත් අධ්‍යක්ෂතුමාත් මගේ ඇත්තෙම මගේ හොඳ ළමයි හොඳ දක්ෂ එක්කෙනෙක්. ඉතින් මම එයාට ඇවිල්ලා බුහන්සේව මතක් කරලා බුහන්සේව හම්බෙන්න කියලා මම ආයි දැනුවත් කරන්න ස්වාමීස. වටිනා උඹලා ඔක්කොමලා ලක්මවගේ දරුවෝ. මං තොපෙන් මේ තොපි සූරා කන්නේ වැඩ ගන්නේ කරත් වෙනකට අහරක් වගේ. අයිසි තේරවඩ දේශ පිට හරහා අහනවා
ඉතාමත් ගෞරවයෙන් මට කරන්න පුළුවන් උපරිමයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුලින් කරන්න. එහෙමයි. දැන් 9:00 වෙලාව 9:00 අමාරයි යකෝ. මේ කයිවාරු යනවා මේ භාවනා කරමින් ඉන්න කට්ටියක් එක්ක මම ඉන්නේ. එතකොට සින්දුව දානවාද නිලමණි? නෑ නිලමණි කියලා කියන්නේ මේ නිරංජා. ස්වාමීන් වහන්ස විමල් දිසානායක මහත්තයයි තව ඉන්නවා දීප්ති. බෑ 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 මන්ට ගෑනු කටහනක් නැත්තම් සින්දුවක් අහන්න ඕන නැත්තම් බෑ ඉස්සරහට. එහෙනම් සින්දුව දාන්න ස්වාමීන් වහන්ස. ඒක නෙමෙයි කියන්නේ තියෙදි මානම්මනම්. පොඩි පොඩි ළමයි වාගේ සති පාසල රැසී ඉන්නේ අපඩි එක දෙක මුසු කරලා රකින්නමු සති පාසල් අම්මා මේ කිරි කර පොවන විලසේ සතිය සිහිය පොවන මෞනේ අනාගත දුතරුවන්නේ ඔබමයි සති පාසලම්මේ ආපු පතුල්වල හැඩ පෙන්නා කෝල හැඟුම් සතිමත් කෙරුවා කඳු නැල් හසකෙන් සම කෙරුවා පන සම සති පාසලම්මා තරහක් නෑ මම පුදුම ආදරයක් තියෙන සංදේශ කියලා ඔක්කොම කරන්නේ රෝහිණි මෑණියෝ. රෝහිණි මෑණියෝ අපි ඕක්ලන්ඩ් වල ඇට් එකක් දාලා දැන් ප්‍රස් එකක් දාලා දැන් ඒගොල්ලෝ ප්‍රොපර්ටි එකක් ගන්න හදනවා. අපි සම්බෙත් සුබද්ද ස්වාමීන් වහන්සේයි ගෝඨබණද්ද ස්වාමීන් මේ මේ දවස්වල ඒ ඉන්නේ. ඉතින් මට ඊයේත් මං අදිශයේ සම්බන්ධ වුණා. ඒගොල්ලෝ කරගෙන යනවා නිතිරිකල් සාකාවක් ඔය ප්‍රථම වතාවට ලෝකේ ලංකාවෙන් පිට හදන්න හදන එක. මේක රෝහිණි මෑණියෝ දැනගන්නවා නම් හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්.
තෙරුවන් සරණයි. මම ඊයේ මේ මීටින් එකට ආවා ස්වාමීන් වහන්ස. හරි හරි හරි. ඔයි සතේ සල්ලි දිනවන කීයක දාපන් ඉතින් නිකන් ඉත මීටින් නැද්ද වැඩක් තියෙන. තාම සල්ලි හම් වෙන්නේ නැහැ මට ස්වාමීන් වහන්ස. තාම 65ක් උන්නේ නැහැ. 65 වෙනකොට මැරුණයි කියයි. එහෙමයි. අපිට මල මීටින් පිටියට අපිට සල්ලි දාන්න. අවසර ස්වාමීන් වහන්ස එහෙමට පුළුවන් දෙයක් කරනවා. මටත් ලොකු මේ හයියක් කියලා කියන්න පුළුවන් ඉතින්. මේ නිස්සාරණමණී සාකාවක් කියන්නේ. හරි. එතකොට දැන් සින්දු තුනක් ලිව්වා මේ ටිකේ නේ. සින්දු දැන් මේ දැනට හතක් ලියලා තිනවා ස්වාමීන් වහන්සේ. හරි මන්ද ඊයේ පෙරදා කුසල අහමතොත් එක්ක එකතු වෙලා කෙරුවා මේ කලුත් මේකක්. ඉතින් ඒ නිසා මෙතන සභාවෙත් ඉන්නවනම් කවුරු හරි එහෙම සින්දු ලියන්න, පද රචනා කරන්න, සංගීත අධ්‍යක්ෂණය කරන්න, ගායනා කරන්න අපි ආරාධනා කරනවා. ඒක භාවනා කරනවා කිව්වට අපි මේ සජිය පුළුවන් ආකාරයෙන් කාට හරි කනට ඇහිඳ සලස්වනවා. සල්සජිල හැම පැත්තෙම සතිය වඩනවා මිසක්ක මේ කටු කැලියාවට ඇවිල්ලා වාඩි වෙලා සතිය වඩන එක විතරක් නෙවෙයි. හැම පැත්තම අපි කරනවා. ඉතින් අපි දැන් රේඩියෝ එකක් තියෙනවා. ඒකට ගොඩාක් කිල්ලුම තියෙනවා යුනිවර්සල් මයින්ඩ්ෆුල් විලේජ් රේඩියෝ කියලා. දැන් ගිය සමාන විතරilla එක නිතරම යනවා. ඔච්චර කල් කිරියේ ටෙස්ට් රන් එකක්. ඉතින් ඒකට බන දානවා. ඔය අපි විමල් කතා කරුවොත් කියාවේ සුමානකට අපි කොච්චර සතිය පාසල් කරනවද? මාස්ටර් ට්‍රේනර්ස්ලා කී දෙනෙක් සම්බන්ධ වෙනවද? මිනිස්සු කොච්චර සම්බන්ධ වෙනවද කියන එක අපි ළඟ 110ක් විතර මාස්ටර් ට්‍රේනර්ස්ලා ඉන්නවා. 10 දෙනෙක් විතර වැඩ කරනවා. අනික කටි දන්නේත් නැහැ. ඉතින් ඒ අපිට පුළුවන් නම් ඒ පළාත්වල ඇති කරන්න දැන් ඊයේ 250ක වැඩසටහන මම සම්බන්ධ වෙන 100ක් ඊයේ සම්බන්ධ වුණා. අපි කරන්න දැන්නේ අලුතෙන් ට්‍රේනර්ස්ලා හඳුන්වා දෙන්න. ඒක සඳහා මේ සත්‍ය පාසල් කරනවාම කියන එක නෙවෙයි. ඒගොල්ලන්නේ මේ කවි සින්දු ලියන එක, කෘෂිකර්මයේ ගුණයක් ගන්න එක, විවිධ සති ක්‍රීඩාවල් අඳුනලා දෙන එක, තමන්ගේ ජීවිතේ තමන් ගොඩ ගිය ක්‍රම ඔක්කොටම සම්බන්ධ වෙනවා. ඊ අපිට සම්බන්ධ වුණා පොළොන්නරුවේ ස්කවුට් ඩිරෙක්ටර්. යා කියනවා සති ක්‍රීඩාව ගැන මේ ස්කවුටින් වල පුදුම තොගයක් තියෙනවා කියලා. මම කව අපිට තොරතුරු දෙන්න අපේ එකක් දෙන්නම්. අන්නේ ඔක්කොමලා අපි කියනවා මාස්ටර් ට්‍රේනර්ස් වගේ. ඉතින් ඒකට එකතු වෙන්න කියලා අපි ඉල්ලා ඉන්නවා මේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් බාර දුන්නොත් මෑණියන්ව කරතයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සතිපාසල වෙනුවෙන් ඕන දෙයක් කරනවා ස්වාමීන් වහන්සේ. පුළුවන් හැම දෙයක්ම කරන්න. එන්නේ නැතු ආවොත් නම් මට බෑ. ඔබ මේ එන්නේ නැතු ඕන දෙයක් කරවා. එන්නේ ආවොත් එහෙම අල්ලි කටයි. යකාම. ඔබ ඉන්නකොට නම් අම්මා සාන්ත දාන්ත කීන්ත කෝඩුව. එතකොට මම හෙට එනවා මේ එපාවල කට්ටිය. ඒ ජයපත් මහතර මං කියලා තියෙන එතන 35කට අපි කරා. ඒකයි ඉන්දගල මහවිද්‍යාලයේ කට්ටියකුයි අලුතෙන් ඉන්නවනම් කවුරු හරි මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට යන්න මේක ඇත්තටම රෙකෝඩ් කරලා තියෙන ඔක්කොම ඒක ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙලට උපේක්ෂ තමයි කිව්වේ ගිය පාර එක රෝහිණි මෑණියට බාර දෙන්න පුළුවන්. උගන්වලා තියෙනවා මේ ගායක් තියෙනවා. වැඩි කරයි. විමල් කතා කරනවද? අවසරයි චානන්ස. මේ ඔබ වහන්සේ අතින් කියවන අර මේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකත් මම ඊයේ මේ සහභාගී වුණා. ඇත්තටම මට ඒ කියන්නේ තාක්ෂණික ප්‍රශ්නයක් මේ මට අහන්න ඕනේ. ඔබ වහන්සේ කිව්ව කරුණු දෙකක් ඇත්තටම තව ඉස්සරහට මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා. අනිත් එක සංනිවේදන ප්‍රශ්නේ කියන එක ගොඩාක් ඇත්තටම මගේ පුද්ගලික ජීවිතය ගත්තාම මම කිව්වොත් එහෙම මට කතා කිරීමේදී සංනිවේදනයේ යම් කිසි දෙයක් තියෙනවා හරියට කියා ගන්න. හැබැයි ලියනකොට ඒක මට දෙතුන් පාර ඒ කියන්නේ එක වාක්‍ය දෙතුන් පාර බලලා අපිට අර එරර් කරෙක්ෂන් කරලා කරන්න පුළුවන් හැකියාව තියෙනවා ටයිම් එකත් එක්ක. දැන් අපි කතා කරනකොට සජීවී භාෂාවේදී මට අර වැරද්ද හදා ගන්නකොට එහෙම මේ මේකක් තියෙනවා නම් මම නිතර කතා කරලා පොඩ්ඩක් උත්සාහ කරනවා මේ ඒක පුළුවන් තරම් මේව කරගන්න. ඒකෙදි ස්වාමීන් මට දැනෙන දෙයක් දැන් මම බණක් එහෙම අහගෙන ඉන්නකොට සහ වහන්සේත් කතා කරනකොට දැන් මම මෙහෙම කතා කරනකොට මට වචන දෙකක් අතර ස්පේස් එකට අවධානය යොමු කරගෙන ඉන්නවා. එතකොට මට කනට ඇහෙන්නේ මගේ ළඟින් කටහඬ තමයි මම මේ අවධානය යොමු කරගෙන කතා කරන්නේ. එතකොට සමහරවිට වචනවල අර්ථයට වඩා ශබ්දයට තමයි ගොඩාක් මේ වෙන්නේ. ඒ අතර හිස්තැනක් ඇතුලෙන් බාහිරෙන් ශබ්දයක් ඇහුනොත් මම ඒක නවත්තලා ඔබ වහන්සේට අවස්ථාව දෙනවා. ඒ වගේ එක බණක් අහනකොට සමහරවිට මගේ හිත ඇතුලේ දුවනවා යටින් අර අන්ඩර්ලයින් ටෙන්ඩන්සීස් කියන මේවා සමහර වෙලාවට වදින්නේ නැහැ. මේ අර හරි ඇත්තම දේවල් කියලා මේ ඔක්කොම වදින්නේ නැහැ gediye pitimma සමහර ඒවා බොක්කට වදින ඒවා කියන වචන. ඉතින් ඒවා අරගෙන තමයි ටිකක් ඔය ලියලා කළා මම මේ ඒ දෙක මේ සංනිවේදනය කරලා. ඒක ඇත්තටම මාස්ටර් ට්‍රේනින්
මාස්ටර් කෙනෙකුට ගොඩාක් මේ වැදගත් වෙන ස්කිල් එකක් මම හිතන හැටියට ස්වාමීන් මේක මේ කොහොමද ප්‍රගුණ කරන්නේ අනිත් කෙනාට ඒක මේ මේ සම්නිවේදනය කරන්න කියන එක. ඒක තමයි මට අදහසක් හැටියට අත්‍තරම මේ දක්වන්න ඕන. ඒක ඉතරම ලේසි වැඩක් නෙවෙයි. ඒක සිව්පිලිසිම්බියා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. තමන් ධර්මයේ ලෝක ධර්මයනෝ කියලා දෙන්න පුළුවන් වෙන ධර්මයනෝ කියලා දෙන්න පුළුවන් වෙන දසන උපමා දාලා ඒක නාට කියලා දෙන්න. අද මේ රිට්‍රීට් එකට මේ ගමෙන් විතරක් හතර දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මට පුදුම සතුටක් ඇති වුණා. මොකද මේ ඔන්න සේනාසන ඇදුවත් ගමේ කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඒ sannivedane වෙලා තියෙන්නේ මම දැනුවත්කම නෙවෙයිනේ. කොහොම හරි ආවට පස්සේ අපි ඒගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕනේ. ඒගොල්ලෝ හතර දෙනා පැමිණීමේ ගමක් නියෝජනය වෙනවා. මේ නාකි අම්මන්ට කියන්නේ දරුවෝ දෙන්නම් පැවිදි කරගෙන මෙන්න ඇවිල්ලා ඉන්නවා බලනවා. ඉතින් මේ අම්මල සාමාන්‍ය දරුවෝ නොම කරිනවම නේ කැතිනේ. කෙල්ල දෙන්නම පැවිදිලා ලොකු මෑණියොත් එක්ක නුවර ඉඳලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් මට පුදුම සතුටක්. මොකද අපි මේකට ඔක්කොටම හැම රසයක්ම හැම කල සංකලනයක්ම ඉඳවල. ඒකට තමයි මේක හරි ගැසිලා එන්නේ. ඉතින් ඒ නිසා දැන් sannivedanaye පිළිබඳ ප්‍රශ්නේ අපි ගත්ත නිසාම මොකද්දෝ sannivedanayak වෙන්නේ. හැම කෙනාම ඇවිල්ලා පුළුවන් ප්‍රමාණය සම්බන්ධ වෙනවා. සන්නිවේදනේ බෑ කියන අයට උනත් මේ වැඩේට උදව් දෙන්න පුළුවන් මේ මයින්ජායක කඩලා දීලා වැඩක් කරනකොට මේ සාංශක අපි යන්නේ අත්තට දෙනවයි කියලා එකක් තියෙනවා. ඒ හැම එකකම වැඩක් තියෙනවා. දැන් වගේ අවුට්සෝස් කරලා කරන්නේ අපි අත්තට දෙන මිනිහා තමයි මාස්ටර් වෙන්නේ ඊගාවට. ඉතින් ඒ නිසා අපි ගොඩාක් සුදුසුන් ඉල්ලන්නේ නැහැ මාස්ටර් වෙන කෙනෙක් වෙන්න. ඒකේ සම්බන්ධ වෙන්නේ අපිට ඉල්ලුමක් ආවොත් අපිට මේ කට්ටිය වැඩ දාන්න පුළුවන්. හැබැයි අපි දාන්නේ දන්න කෙනෙක් එක්ක. ඉතින් එහෙම 10 දෙනෙක්වත් නෑ විසුද්ධි දැනට තියෙන එකේ කප් එක ගහලා ඉන්නේ ධම්ම විහාරිය අම්ම. හැමදාම වැඩසටහන. මේ මම ගියත් මම ඒ කාමරේ සුද්ධ කරලා ඔක්කොමත් වැඩ කරනවා. බොහොම සුවද කටයුතු කරන මුළු කඩුවෙලම වැඩ. අතරනමක් විතර ඉන්නවා. හැමදාම කොහේ හරි ගිහිල්ලා ප්‍රතිපාදව කරනවා. ඉතින් අපිට ඒ වගේ වර්ජස්ථාන 9ක් ඕනේ ලංකාවට. ඉතින් මේකට හෙට එනවා ළමයි. හෙට ඉඳලා මං කියවා දිගටම හැම පාසලකම ඉන්න මේ ශිෂ්‍ය නායකයෝයි පන්දි නායකයෝයි ගුරුතුමෝයි දෙමාපියෝ 30ක් එවන්නේ. මේ වැඩසටහන තිබුණාට අපිට කරන්න පුළුවන්. ඉතින් අන්නේම දෙක තුනක් හදලා දීලා යන්න පටන් අරගත්තොත් ඔය දැන් අනිත් එක අපේ අර කෙල්ලෙක් පාසලලා තියෙනවානේ ලංකාවේ දෙවෙනියා වෙලා. ඉතින් ඒකෙමුත් විශාල මේ රැල්ල ගිහිලා තියෙනවා. එයාගේ තාත්තා ඇවිල්ලා ගියා පෙරේදා විතර. ඒ ළමයා මොකුත් කියන්නේ නැහැ ඉන්ටර්වියු එකේ. තාත්තා කියනවා අපේ දුව සතිපාසලේ යාවජීව සමාජිකාවක්. කිසිම ටියුෂන් පන්තියකට ගිහිල්ලා නැහැ ලංකාවේ දෙවඥාවලා. ඉතින් එතකොට මේ අපි සතිපාසලේ වියදම් කරන්න ඕනේ නැහැ. අපිට ඒ වපුරුපු බීජ දැන් බලදරනවා. ඉතින් මේ පණිවිඩ හිමීට යන්න ඕනේ. ඒකට ඔය sannivedanaye හරි වැදගත්. ලෝකේ එකම sannivedakaya හිටිය බුදුරජාණන් වහන්සේ විතරයි. ඒකයි මේ අවුරුදු 2600ක් ගිහිල්ලත් පණිවිඩය වෙනස් වෙලා නැත්තේ. අනික හැම ශාස්ත්‍රණ වහන්සේනමක්ම කරපු පණිවිඩ විකෘති වෙන. හැම දේශපාලන මතයක්ම ඉතිහාසයට යට වෙලා. මේක යට වෙන්නේ. මේක අකාලික ධර්මයක්. ඉතින් ඒ නිසා අපි බුදුහාමුදුරු ඉස්සරහන් යන් අපි එක්කෙනෝට කියන්න බෑ අපි අංග සම්පූර්ණයි කියලා. මන් දැන මං වගේ මේ නරියෙක් රිලෙවෙක් අද මෙතන ඉන්නවයි කිව්වහම අපේ අම්මා හිතනනම් දරා ගන්නවත් බැරි. අපේ අම්මා කියන කොහොම හිත බලල් කෙනෙක් මේ මං වගේ කෙනෙක් මට උගන්නපු මැඩම් මාලිනී රණසිංහ සිංහබාහුවේකේ නටන්නේ සිංහ සුප්පාදේවිට ඇඬුවා දැකලා. ඉස්කෝලේ යන කාලේ මං කොච්චර දඬුවම් කරලා තියෙනවද මැඩම් කෙනෙක් අහලා නැහැ කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ කිව්වා. අද මේ වගේ විශ්වවිද්‍යාලයක් ගිහලා පශ්චාත්පාදිත කරලා පැවිදි වෙලා ඇවිල්ලා මේ බණ කියනකොට මට සමාව දෙන්න ස්වාමීන් වහන්සේ කිව්වා. මොකද මොන සමාව දෙනවද මැඩම් ගහම නිසා තමයි හැදුන්නේ නැත්නම් එහෙම මම මෙලාට මහවුළුගේ. ඒ උදයක් මේ කාලේ බුදුහාමුදුරන්ගේ සාසනේ සිද්ධ වෙනයි කියනවා නම් ඔගොල්ලෝ සාක්ෂි වෙන්න කැමති නැද්ද? මේක පොඩිසු ධම්ම සාර්ථි අනම්මනක් නැහැ. අරවනෝ අඹරනෝ පොල් කටුවෙලියෙන් ගැරිටි එක ඇදලා ගත්තා වගේ අඹරලා ඊට ගත්තට පස්සේ තෝපේ මොනවාක්වත් ඉතුරු කරන්නේ. ඔය පර්ස් එකටත් ගන්න. අතේ තියෙන හයියක් තියෙන එකටත් ගන්න. හැකියාවක් තියෙන උරුව කන. ඉස්සර මම ටිකක් ඉල්ලනකොට ටිකක් ලැජ්ජයි. ඒ දැන් ඒකත් නැහැ. සියන ධම්මවිහාරය ආව කාට ගියාම මාත්‍යා උඩ සාක්කුවේ සල්ලි වගේක් තියෙනනේ වඳිනකොට වැටෙයි. දැන් මාත්‍යා ඉන්නෙත් නැහැ. බැංකුව වැඩි දෙකේ.
මට වන්දේකට සල්ලි පිට දෙන්න මට දීලා ගන්නවා කියලා. ෆස් එකේ කියත් කියලා කියනවා. අනේ කළා ගත්තා වැඩේ ගත්තා. ඉස්සින ඕන්න ගත්තා වැඩේ. ආයෙ අනම්බනක් නැහැ. පොඩි උන් ඇලේක සෙල්ලම් කරනකොට නටනකොට පුදුම සතුටක් නැතිනේ. ඒ නිසා අපිට අපේ අමල තාත්තා කෙරුවට බැරි වැඩ කරන්න බැරි වැඩක් කරතයි. අපි ගුරු උරුට කරන්න බැරි වැඩක් කරතයි. අපි පොළොවට බහිඳිනවා. අපි නිකන් පොළොවට බැස්සනම් ඕන කෙනෙක් මේ පිටි ඇවිල්ලා නටයි, තොවිල් නටයි, උඩ නටුනටයි, පාතර නටුනටයි අපිට තියෙන මහ පොළොව වගේ වෙන එකයි. ඒක නිසා කවුරුවක්වත් අවතක් සේරු කරන්න එපා. ඉතින් මම හිතනවා දැන් ඇති කියලා දැන් අපි පැය දෙකකුත් විනාඩි 10ක් විතර ආරම්භ තියෙනවා. දැන් අර ප්‍රතිසම්පාදේ තේරෙන වෙලාව. ඒ නිසා මම නිරන්ජ. එහෙමයි ස්වාමීන් වහන්ස. සමාප්ත කරමුද? හොඳයි ස්වාමීන් වහන්ස. තව එක කෙනෙක් අත උසවලා ඉන්නවා. දීප් and Bertie Jayasingha kiyala swamin wahanse DPT ekata thamai hitiye mata ba manda etanata hamba ena DPT kiyanne ape nuwara sati me mokadda sati kandayame naayikawa DPT ekata denne da athi negative done ne wandinna isala me manyo anumodana karanna samanne bodiyo motten naraka amaru danna ona aniwaryenne ape karupega pilibanda keti anumodanawak me aluthma kata handak me apalago මගේ හිතට තිබුණේ තවත් කෙනෙකුට මේක කොහොමද දෙන්නේ කියන ඒ පණිවිඩේ කොහොමද මම අරගෙන යන්නේ කියන එක තමයි මට දැනුනේ. ඉතින් ඇත්තටම හරිම සතුටක් දැනෙනවා. අපිට මේ කාලේ අවශ්‍ය දෙයක් අපේ සමාජයට රටට ලෝකෙටම අවශ්‍යම මොහොතක දෙලක සමාජ අපිට පහළ වෙලා ඉන්නවා. ඉතින් ලෝක සමාජයේ හැදෙන මේ කාලේ උපරිම ප්‍රයෝජන අපි ගමු. එවගේම අපි ඔක්කොම එකතු වෙලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සත්‍යර්ණය නැවතත් ලෝකෙට අරගෙන යන්න අපි ඔක්කොම එකතු වෙමු කියලා ආරාධනා කරනවා ඉල්ලා සිටිනවා. එවගේම ප්‍රාර්ථනා වහන්සේට සියලු කටයුතු සිදු කරගෙන යන්නට නිදුක් නිරෝගී සුවපත් බවේ කායික මානසික සුවපත් බවේ සැලසිලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අපට මේ භයානක සසරින් මිදෙන්න අවශ්‍ය මේ ශක්තිය ලබා දෙන්න තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.